ටම මිනිස්සුන්ගේ ජීවිතවල නොයෙක් සන්ධිස්ථාන තියනු සමහරු අවුරුදු විසිපහක් පණහක් හැටක් හැත්තපාක් එකට විවාහ ජීවිතයක් ගත කරා කියල සංවස්තර ගන්න. හෙමත් තියෙනු සමහරු අවුරුදු පණහක් යම්කිසි උෘති එක නියලුුණ කියලා සංවස්තර ගන්න ඒ තියන අවුරදු නාහි මෙ මවුරුදු ගනන් හම නැත්තන් ජීවිතයේ නොෙක් සන්දිස්ථාන ගණන් කරනවා අ ක්‍රිකට්වල් නන්තියන ශතකය එහම එහෙම පුළුවන් සධිස්ථාන සටහන් කරන්න හැබැයි වැඩේ තියෙන්නේ ඒ සටහන් කරන සධිස්ථානය තේරු මත් තියනවද නැද කියන එකඇන්ඩැ අපිට සමරන්න පුළුවන් සයා එකසිී පණයි දෙශයයි කියලා එක එක ලකුණු නොක් නොක් එකත් දෙකන්නවෙේ ඉති ඕවන් ටරන්දේවල් හැබැයි අපි බලන් ඩෝන ඒ සතකේ තුළ තමන්ටත් අනුන්ටත් කොචර යහපතක් වුණනාද කියලා ගච්චර යහපතක් වුනාද ඊළඟට බල ෝනයේ යහපත කෙටිකාලිනද දීර්ඝ කාලිනෙද කියලා ඉලට බලන් ඩෝනේ යහපත තාවකාලිකයිද සදාාතනිකයිද කියලා හැම අතම බලන්ඩෝල් නත්තන් සමරලා තේරුමන්නේ කුහොහාරි මට භික්‍ෂුවක් වසේ මංමගේ ඥාති ටිකනනි මේ ඔබ සියලුම දෙන බණහන්නේමගේ සංසාර ඥාතිීන් ඔබ හැමෝම් යාලු මිත්‍රිය ඥාතිවර්ගයා පෙරම් මතාත් හුම සහෝදර සහෝදරියෝ නැන්ද මාම ඔක්කමින අදරුමල්ලු හැමෝ මේ සංසාර. එහෙම ගමනක් ඇවිල්ලති නිසාම වියරෘුතෝ කියන්නේ දැන් මට අද ගොඩක් සතු දසක් බිල්ලාන් මහත්‍යයයි. ල් දම්මපාලි මහහිින්න් වහන්සේ දැන්ගේ ගැන කතා කර නොෙක් කාරෙන් අපේ කල්්‍යයානුමිත්‍රියෝ සබ්්‍රහ්මචාර. එතකොට මේ සියලම දෙන නොෙක් නොයික් කාරරිෙන් ැනතා කලා සියලොම මෙතන ගිහි පැවිදි සියලොම ආකාරෙන් මේ අවස්ථාර් සහභාග වෙන සියලොම පින්වතුන් මගේ ඥාතිවර්ගය වශය සලකමින් මබ මේ කතා කරන්න බණ කියන්නේ මට ලොකු සතුටක් දැයිනවා අද මේ සියවනි ධර්ම දේශනා විශේෂෙන් ං බණ කියලති නො සියදහස්ගාන ගේ විච්ච කාලය තුළ බන නොකියපපු දව ඩ දැතම ොඩක් ඩුවල ති දෙැම පොඩ්ඩක් විවේකේ පැත්තට නැඹු වෙලති නැතම ඒගන්න්නේ කොඩක් බණ කියෙන කඩු වෙලාතියන් නැතම් මූලාරම්බේදිී අර මෙිහින්වාසකිවගේ උදේ ඉඳගත්තහම හට රෑ සමහරුවයට ඔය නිසලාපු දවසේ දඳම ක්ිකරවයින් අදනක් නැතු ඇති මහිතන් ගත් හත්‍ය කරුණය කල නිසලාපු දවසේ. නිසලට පැයි නොවහමාරක් බණ කියලා එදාරෑම ආපහු පැය හතක් තව කෙනෙට බණකිව්ව එදාරයම එදාරෑම උදේ හතට පටන් ගත්ත බනයක හවසිවර වුණේ නිසලගේ බනය එක ඊඩවාසි පුංචිවේකයක් කරගෙන ඩාල්ටිකක් වලඳද ඉවරන කොටම අව පන්සල්ට අපේ බණහන මහත්ෙක් ජගත් මහත්තා කුරුණෑගල තුමාට නකුව ඉතරරිද ලයිපෑය හතා. කෝමාරය දරෑ කුටියට ෙල්ලලා සඇතවෙනකොට රෑ ආන්දර වෙලා දෙක තුන්න වෙලා ඉටත් පහු වෙලා ඒ නිසා ලාපු දවසේ එක කෑල්ලයි මිනිසු දන්නේ යුුබේගේ කෑල්ල විතරයි අනිෙට්ික පටිකතු න්නේ නෑ ටවගේ දේශ හමගත්තහමන් සිය දහස්ගානක් වන්න ැට ය ච්ච කාලය තුළ. කෝමහරේ ම මේ රොකු කතාාවක් කියෙන් ඇදමම් බණක්ම නෙමේ කිය හැම බණනක් කියන්නේ. බනක් නෙවේ වගේ බනක් කියෙන් හැබැ බණක් කියෙන් බනක්ම තමයි මේක ධර්මය තමයි අවසානි අවසා නිර්වාන මාර්ගයටම තමයි සියලු ගංගා ටික නිර්වාන ඒ ගංගාවටම තමයි එකතුවෙන්නේ සියලු අතු ගංගා. ඔම් මේ කතාවක් කියන්න ඔබට මයි හැකිවේ ලොකු කතාවක් මේක බම මිටිස්සෙල කියලා නෑ සමහරුමට බනිනෝ සමහරුයින්නවා මගෙත්ත එක තරහා වයියරන මනිසුත්තින්නවා සි දවසකම මුණ ගැහිල්ලත්න සමහරු. සමහරු මගත්තැක්කම් හිටපු අයි. සමහරු මගෙත් එක්කම එකට වාසේකරුයි සමහටක වන්සල හිටපය වෙන්න ොලවා සමහට එක ටිගෙන ගැත්තායි එකට කාපු වීපු අය යාළුමිත්‍ර හිම ඇත්තින්න. සමහරුඉන්න කිසි දවසකමන් දැකලත්වයට අඳුරන්නෙත් නැදී. මේ දෙකොල්ලොම අතරයින් දෙගොල්ලොම අතරන්න මගේ දැමේකට මාව. සතුරෙක් කර ගත පිරිස ත ම සතුරෙක් විදිහට දකින පිරිස්. කවුරු කොහොම දැක්කත් මං මේ කතාවක් කියන්නේ මම මේ අභෝග කරන්නේ මගේ ලුක්කකම්පෙන්න්නන්න නෙවෙයි බුදුරජාණහන්සගේ ධර්මය සත්‍යයි කියල කෑගහලක යන්න විනිහෙක් නෑ මේකේ මංවයා ඔොක්කම වලදානවා නිවන ඒකයි ඒසා මගෙන් කැමති ප්‍රශ්නයක් අහන්න බලා ඔබොට අද මේ ධර්මණඩ පීමේ ධර්මාසන මං ඉන්න. මගේ ඕවනන් රම් ප්‍රශ්න කන්නවා ගැන ධර්මය ගැන ප්‍රශ්න කරන්න මම ඇත්තක් කියන්නපට. මිටිසෙල්ල මේ කතාව කියලලා නෑ වැඩිය මම දන්න එක්කනෙත් දෙන්න කකින්නවා. නමුත්මට අද හිතුනා අවුරුදු සීයක් පිරිණ දවසේ ලෝතුරු අරණ. මගේ ඥාතිවර්ගයමිය ඇවෙල්ලිනි. මගේ අම්මගේ උපන්දිනය දේදිල්ල තියෙන්න්නේි. ඒ නිසයි විශේෂයෙන් මද දවසේ කමකුත් හට ලෑස්්ටික ගන යන උදේවරුේ දානයක් ඒ අම්මට ඉතාතට දෙන්නට පිම් පිණිස. එතකොට නසෝ බෙක්ව සත්වෝ සුල රූපයෝ නමතතා බොත පුබන් මිනා දගෙන අත්දු නම දර්ගතර සංසාරය මහන අපට මමක් නොච්්‍ය කෙනෙක් සොයාගැනීම සුලබන හැ නිගැ ඔබ හැමෝම්මට එකවතාවක්හරරි අම්මල වෙල ඉන්ඩ ඇති මෙතන විශේෂෙන් ඉන්නවා මවපාර්ශය නයෝජනය කරන පිරිිසා. ැම එකවත්තාවක්කරි සංසාර මට මක් වෙල ඉන්ඩ ඇති ඉන්ඩ ඇතිනෙවෙ ඉඳල තිය නොහෙමන උුණන අදබ මෙතන ඉන්න මයිසරහා. එනිසා ඒ හැම අවස්ථාවකම ඔබ මට පිහිට වෙල ඇති. මමත් නො එක් ආකාරයෙන් ඔබට පිහිට වෙලා ඇති. අද කොහොම හරි අපි සියලො දෙනා නැවට මුුණ ගැහෙනවා අම්මා කියන නාමය තුළි. අම්මා තමයි එකට හේතුවෙන්නේ අම්මාගේ වහම එක් කවද. කොයි අම් මද කෙබඳු අම්ම කෙන ද්ද. ඒ අම් අපිට මුණගෙහිලා තියෙනවාට දැනුත් තින්නවාද ගොඩක් ප්‍රශ්න තියනවා. ඒ තමන්ගේ මම් මද අනුන්ගේ අම්ම කෙනෙද්ද. අම්මගේයන්නේ කෞද්ද නොය ප්‍රශ්තියන හැමෙකට මුත්තර අපිට හොයා ගන්න පුුවන් අපේ එකම සංසාරක අනාතවෙ ඇැවිල්ලා නාතභාවේ ලබන්ඩ සුදුසුකම් ලබපු මිනිස්සුඒනිසා අපි හැමෝම එකට මේ සංසාර ගමනින් නික්ිල යනවා සදාාතනික නැවතීම අමරණී අත්වේ සදාාතනික සැපත සොයාගෙන පරම සැපත නිවන ඒ නැවේ තම අපි හැමෝ මෙයින් එහෙමනේද සාධ සාදු සාධ අම් මේ කතාව කියාගෙන හෙමට කතාවත් කියනොව මේ අතරි බණත් කියනෝ කතාවත් කියනවා දෙක තුන්නම කියාගෙන යනවා ඉතින්ගෝම හරි මහ සතුටක් මට දැනෙනවා මොකක්ද ිනිස්ුප් ඕනසරම් තමන්ගේ ජීවිතේ තමන් වෙනුවෙන් වෙහෙසිලා තමයි අර සමරන්නේ තමන් වෙනුවෙන් රට වෙනුවෙන් කිය කියන්න පුොලුව ුනට අවසන් පෙලවා තමන් වෙනුවෙන් තමයිට කොරගන තියන්නේ. බුද්ධ සාසනය විතරයි අනු වෙනුවෙන් යමක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. මෙ දවස් සීයම අනුන් වෙනුවෙන් එදෙව්ේ නමුත් ස්වාර්ථයක් එතන සැලසිලා තියෙනවා නමුත් පරාර්ථය පිණිසයි සමස්ථ කාලේ වැයකරීමකද යෝනිසෝ මනසිකාරෙන් වාශය කරනකොට කතා කරන්නත් පුළුවන් කතා නොකරන්නත් පුළුව. කතා කරත් කතා නොකරත් කුසල අකුසලි අකුසල අඩුවක් වෙන්නේ නෑ මේ කුසලේ අඩුවක් වෙන්න නෑ සමයි කුසලේ අඩුවක් වෙන්න නෑකුසයක් වෙෙනි නෑ. මුග යෝනිසෝ මනසිකාරෙන් අනිච්චු සඥා වඩන කොට එක කතා කර කර කරන්නත් පුළුවන් කතා නොකර කරන්නත් පුළුවන් දැන් මං මේ කතා කරන ගමක් නිචි සංයාා අඩමින් ඉන්න අනිච සංඥා වඩමින් කතා කරනවාම මේ බණ කියනවා කියන්නේ එක දතා පිහිටාගෙනයේ ධර්මය දේශනා කරනු ඕහන්න මේක කතා නොකර නිහඩුව මිනිහි කරන්නත් පුළුවන් ඒත් ප්‍රශ්නය යන්නේ ඇැබයි තවකාට හරි යහපතක් වෙනවා නම් ඒ දහම් මනසිකාරීෙන් එනැගෙන දහර මේ හ ලෝකයායට ප්‍රකාශ කරන එක ශ්‍රේෂ්ටයි මොකද තවක මනුසෙක් හරිය අවබෝධය ලබලා භයානක සස අනතුරෙන් නිදහස් වෙනවා අන්නේ නිසා. එනිසා ධර්මයේ දේශනා කිරීම උතුම් ධර්මයේ දේශනා කිරීමට මේලෝක තින් උත්තරීතරම කර්තාවිය ඉට වඩා උතුම් කර්තාවයක් නෑතාව. ශ්‍රේෂ්ටතම කර්තා විශ්වය අග්‍රකර්ථාවය බුද්ධ මෙහවර බදුරජාන්ශසය කර්තාවය ඒ තමයි ශ්‍රේෂ් අද්ධර්මයේ දේශනා කිරීම. ඒනම් විශ්වයේ ශ්‍රේෂ්්‍රතම කර්තාවිය සිද්ධ කරලෑ අර සීය සටහන් වෙන්නේ දවස් ශ්‍රීයක් සදධර්ම දශනා පවත්වල තියෙනව සනර මේ. ලෝතුරු අරණ සදහම් වණඩපය ශනිදා සදහම් වණ්ඩපේ. එතකට මට මහ සතුටක් ඇතිවෙනවා. යම්ගසි ඥානයක් ලැබවානන් සංසාරි පෙරුම්පුරලා. ඒ ඥානින් මාහම නක්නුවේ ව සිය දහස් ගානක් මනුෂ්‍යෝ හැතට පත්වුණා නේද කියලා. ඒ සතුට සමරණ දවසාද. සාධ සාධ සසු නොයෙක් දේවල් සමරල යනවා ජීවිතෙන් මම මහා සතුටක් සමරල යනවා. මානිසා විශාල පිරිසකට යහපතක් වුනාා කිය ඒ සතුට මම සමරනවාද සිය වතාවක් බණ කියලම. එනි ඔබටත් පුලුවන් ඔොබේ ජීවිතය යහපත පිණිස ඒ තරංකාලයේ දල සතුතු එන්න ඔබ ශ්‍රෂ්ඨ මනුස්සෙක් වවා මේ ලෝකෙ ඔබ මේ ලෝකයේ කවදරි දවසකම ස්කන්ද වශයෙන් අපිට අත්හරින්ට මොහොතක් එනවා. ඒ දවස එනකං වනත් නොයෙනකං වුණත්. ග ජීවතවන් අතර හහිතය මාලත් මේ ලෝක සම්මතයට අනුව මැරුණා. පරමාර්තයයට අනුවන මැරෙන් ැහැ සදාාතනික අරහත් භාවට පත්ව වන හම සදාාත සදාාතනික භාවවිට පත්වය නො ය අමහොතක එසේ පත් වුණත් නොවනත් යම්මා කාඩයකින්. මේ ලෝකෙන් නික්මේ ලගේ දවසරට පිනිස්වේ නාමීට ගුර නොමකද වබදවනුස්්‍ය මේ ලෝකයේ ජීවත් වෙලා තවත් නුසයන්ට යහපත සිද්ධ කරා කියල මමොට කියන්නේ. ඔබටත් පුළුවන්ම් එසේ සමරන්නට ඔබේ ජීවිතයේ සීය යහපත් කටයුතු සීය සිද්ධ කරල්ලා. ඔබට මහ සතුටක් දැනී ඔබට පුළුවන්ද මං අද ඉඳන සතුට කෙබඳුත කියල තේරුම් ග්ඩ. මංගේ සතුට ඔබටත් දැනීවා කියල හිතාගෙන මේ බණ කියනවා එතකොඩ ඔබට සතුට දැනී මං බුදුරජාණන් වහංසේ විධරමය දේශනා කරන වෙදදා ඉඳද ලද වෙනකං විශේෂයෙන් සනිහන් ශනිධ සදහම් අන්්ඩට සෙනසුරාදාද ලෝතුරවරණ සදහම් අ්ඩප මේ විදිහට නිදිවරාගන බණ කියපු දවස් ඒනිසා ම මේ කියපු කතාව තැනින් තැනින් කියල එකක් වෙන ඕසානි මංකිවේ සතුර ඉන්වාමට සතුරන්ට මම් බයනෑ හැබැයි ඒකත් කියන්න ඕ මව බය කරන්න පුළන් ජාති මනිහෙන්ේ කිසිම කැනට දන්නවවා ඒකත් කියන්න එබැ සතුර එකක් නෙවෙයි ලක්ෂයක් හිටිය කිවත් මට වයයක් ඇතිවන්න ම යකරන්න බැෑ පුළුවන්න්න බය කරන්න ම අභියෝක් කරන්න පුලුවන්ගෙනට පුළුවන් අගැෙනට ම බය කරන්න කියලා මට ජීවිත පිවඳ බලාපරොත්තුවක් නැත. ම ජීවත්වයෙන බුදුරජාන් වහන්සේවෙනි. ඒ සතුරඉන්න සතුරන්ට බයනීම මේ කියන්නේ. ඒකත් දැනකඩට ප ැමිට මාරය නැත්තං සතුරපවට පත්වෙලා ඔන්න බයවෙලාගේ එහෙමි කරන්නේ මෙතන මේ කියන්න. ඩ ලොු කතාවකගේ මෝට තකතීරුවන්ට නෙමි මමා මන්ත්‍රණය කරන්න මං බුදුරජාණන්සේගේ ධර්මය නු බද්ධිමතුන් මන්ත්‍රණය කරන්න සතුරු භාාව කුමන්තද කියලා මංඟද පෙන්න්නා දෙනවා. ඒවගේ මට කියන්න කතාවත්වමු සීයයක් පිරිණ දවසේ. මං මීට කාලිකට ඉස්සල්ල පැවිදි වෙනවා අවෞරුදු ගානක ඩිසල අවුදු හතකට ඉස්සෙල්ලා හතක්නේද පිරෙන්දන්නේ මට හතක් පිරිල්ලා එයන්න නේ දැන් කොහොමහරි මෙ දැගිතින් යිතින් මරක දයාගෙන නෑ කොහොමරි දස් දාහතේ තමයි මහනු දස් දහටනිදස් දහට දෙක මතකනෑ මට හරියට මත වර්සයද දහටේනේ ඔන්න හොම දවසක මහන වුණා මහනවෙලා මහනවෙච්චි දවසින්දල බනකිව්වා ඒක මතකයි මට දනම්මහනුවුණේ අදන්දලම් මහ බණ කියනවා මෙන්න සාක්ෂිකරුවන්නවා එක්කනෙක් ප්‍රියන්තහන් ඇැල්ල අනික් කියෙන සුසිියල් ප්‍රියාංකර දෙන්නම් ඉන්නවා මෙතරන ඒ මස අන්න සාක්ෂිකරුවු. තවඉවා මෙතන අල්ලපුොයට හිටිය පන්සලේ බද්න නැදලය. එකට දැක්කා අනිත් අයි පසේ කාල සම්බන්ධ වෙනවා. පැවිදිච් දවසින්දලම් මම් බන කියනවා දැකපු ඇති තව ගම ගඩඇයි මොම දන්න කෙනගින් කෙනාට මෙතන. ගෝමහරි මේ විදියට ආවගමන මේ කතාව ඇතුළේ මිනිසු නොදන්න කොටස් කියපයක් කියන ඒටිකත් ම ගද කියන්න ඔබට පුළුවන් මගින් ප්‍රශ්න කරල හන්ඩ ඕන්න ඕන දෙයක්ගෙන්. අදටත් මගේ මාතිශේත්තය හිට පයාලුවූ මගෙත්ක තරහයි බොහෝ දෙන වැඩි හැරියක් දෙන්න වැඩිහරි තරහයි කියන්නේ මේ නයිවයිරයික හිමිකන්නන්නෙවේ හම නාපයි. මනාපවෙන්න හේතුවත් තියනවා එක මේ අද මේ ධර්මාසනය ඉඳගෙන මෙතන මේ බණගන මුහොත වෙනකම්ම දිවේ නොය කතාව කාලෙකට ස්සල් අමම් මාධ්‍යශේත්‍රය වැඩර එ වැඩ කරගනට අවසාන් ටබී දේරන එහ වැඩකරගෙන යනකොට සාමාන්‍ය පදදි ලෝකෙ කටයුතු කරගෙන ගියා තමයි ජීවිත නොෙක් නොෙක් කා රැකී රක්ෂා කර නොහොමගේ හැබැයි බදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ඒවගගේ බුදුරජාණන් වහන්සේ ගැන තිබුණු ගෞරවේ කිසි කලක හදෝතය අඩුවක් වුුණෙත්නෑ උනොවා කොර රැකී රක්ෂාවසෙන් නොෙක් නොක්කාරෙන් අපි මේ ලෝකෙ කටයුතු කර නො එෙක් දෙෙන ඇසුරු කළා මෙහෙම යනකොට ම මේ ඔබට් කියන ඔබේ ජවිතත් ගොඩදා ගන්න කොහොමාරි. මම ආද මේ බණ කියන්නේ මංදුවනි සතකයක් වාර්තා කරලා නිකන්නවනි මේ කතාව කියන්න. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිට ආසිතය කියලා සාමාන්‍යජනයත් කියනව කතාව. මට කරන්න පුලු අන්දයක් ම මේ මගේ ජීවිත කාලේ තම අවුරුදු අතලිස් පහක් විතරවෙන්න මේ කාලය ඇතුළතු ම මේ ලොකු අරණාවක්න මේ කියන්නේ. ඔබට ඔබ ජීවිත කොඩදාගන්න මගේ ජීවිතෙන් ගන්න පුලුවන්නන් ආදර්ශයක් න ගන්න එක ගන්න කියලා ම මේ අද කතාව කියන්න ව. ඒකත් බනත්තම බනද නැද්ක ලොබවසානි තීරණන්නේ කර. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්ේගෙන ෙච ශ්වාසය කියන එක කිසි දවසක අත්හරට බැරි මනසට එලියට බැස්ස අවසානි දකින් දඕන බුදු හාමුදුරන්ගේ රූපේ. ඔප සත්‍යයක් ැනෙ මගේ ජීවිත වෙනස එට්ට හැටි සහද මෙතන ඉන්න තැන. නවාත ඇවල නතර එල හිටියා මාදිශේත්‍රය වැඩ කරත්දී. මම මගේ පුරුද්ධත්තිබනාා වැඩට යනකොට එළියට යනකොට කවද කොතන කොහොම කියන්න ගේ අවසානි දොර ඇරලා මේ දොර වහනකොට අවසානි බුදුරජාණන් වහන්සේගේ රූපිවිදිහා බල්ලතමයි දුරහන්. සාසාසා එනිසා ඔබට කියන්නද නොයෙක් අනතුරුවටමන් ලක්කලා තියෙනවා ජීවිත එකක මරණාසන්න සිදුවම් ටත් ලක්කවෙලා තියෙනවාගැනම්. ඒත් මැරුන්නේ එක්තර අවස්ථාවක විශාල ගලකින් පල්ලට වැටෙනවා ඔළුව කෙලම්ම බිමෝදීන්ඩ ඒත් බිමය දුන්න ඔලු කකුල වැදිලා ජීවිතය බේරුුණ මැරෙන්්ඩම ගිහිල්ලේ නූ බේරුුණ එෙමම තිබෙනවා. ඉති බුදුපියාන් වහම්සේ රූපෙ බල්ල තුමයි අවසාන ගහි ඉලිටයන් ඒවගේම තාපුරුද්දත් තිබුණ ඉනිසුවර විහාසට දක්කරන එක එමන් බිනිසුන් කිදින ෝඩකම ඒ තමයි පාර දෙපස නොෙක් ආකාරෙන් මේ බුදුපියාන් වහන්සේකර ූපේ දකින්න ලැබෙනවා මේ පිළිම වහන්සේලා.ඒ දකින සෑම අවස්ථාවකම ගරු කරල යන්නේ හදවති නගිටන්න පුලළුවන්න නැගිටිනවා වඳන්න පුළුව වන්නන් වාදීම එ දෙදම කරන්න බැරිෙනම් හදවතින් ගරු කරල යනය වෙලා හිසනවලහර මුන්න විදියෙන් හර න්න විට ඉතින් එහෙම ගිහිල්ලා ඔොහොම හොම ගිහිල්ලා ම මේ ගැන ඔබට මේ මං අදැක්ක ජීවිතය සිදුවීමක් ගැන පරම සත්‍යයක් කියන්නනිවම උහොම යනෝජයන් කතාව ජීවිතේ නොයෙක් නො එක්ු ඒක වැරදි දිසාාවටත්ය නො හිටිය ගම හැගල්ලා වැදි දිසාවන් ගැන සුළු සුළු වැරදිති හැබැයි ඒ හිෙරෙල්ලයි න ධර්මය පැත්තට බුදුරජාණන්සි හරවල ගන්න ඒ තින් දිච් නොහික්මිච්ච හිත ැටියට නොෙක්ච් මනසි නොහික්මිච්ච වැඩ කරනවා. ආහික් පෝනෝ මනස බුදුරජාණන් වහන්සේ. එවිදිට නොහිෙක්මිච්ච පාරවල්ලලේ ඇඩ ගියාට අයයි බෙල්ලෙන් ඇදල ගන්නව බුදුපියන් වුහන්සේ. එම ඇදල ඇදල අරගෙන අවසානි ඇදළම ගත්ත මේ පැත්තට. ඒ තමයි ඉන්දියාවේ එKේ මෝඩී කියන මෝදී කියන නිෂ්පාදකවරයාසේ කියන ආයතන එතුමා නිෂ්පාධනය කරපු බුද්ධා කියන කතාමාලාව ටීවි දෙරන්ට රැගෙනාව එහි ප්‍රධානයා මාතෝ ම අඩුවල මහත්තය එතුමා ඒ කතාව මිලදී අරගෙන මේක ශසිංහල්ට පරිවර්තනය කරන්න පිරිසෙව්වා ලංකාවන්න සියලුම රජකයෝ ප්‍රතික්ෂයප කර. මට බැහැවි වැඩේ කරන්න අපිට බැහැ ලංකාව ප්‍රකටම ටෙලිනාට්‍ය රචකයෝ පවා මේ කතාාව ප්‍රතික්ෂයප කර. එකට හේතුව බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව මේකකරොත් අපිට සාපයක් වෙයි නැත්තං අපිට වැැහැකට ොත්තු දෙන්න මොකද බෝධි සත්‍යන්හන්සේගේ බුදුපියන්හසේගේ චරිතකතාව ලියලා ලංකාවි න ක්ොම් බෞද්ධ වැඩිහැරියක් උපිත වනොත්දහෙන් බෞද්ධ ඔ න දන්න නිැිටනම් බෑග කියල විික්ෂුුණ හසල පව විුද්ධ වනාා නම්ගම් අවශනයෙන් වික්‍ෂුන් හසලපව විරුද්ධ වනාා ප්‍රකට පෙළි. කිසි කෙනෙක් මේක බාරගත් තින්න හැම කතාව ලියන්. ඇයිඒ තමන් ටගතියක් විපතක්වෙේ ඒ වගේම වගකීමක් ගණ්ඩ බහැයිච්චර බුදුරජාණන් වහන්සේගන. මට තිබුණ විශ්වාසයක් මට එතකොට ඒක ඒය දන්නේ හැ. මට දින විශ්වාසයක් මගේ ඇතින් ුදුරජාණන් වහන්සට විුද්ධෝ කිසිම දෙයක් සිද්ධ වෙන්න කියලා. කකුරක්වත් උන්වහන්සට එරහිම් මුලියන්නේ කියල. එක දන්න නිසා එකදක මගේ හදවත දන්නවා මාදවම හත්්‍යය මගින් එෝ තුමාට මෙකල යන්න පුළුවන්ද ම බොහම සතුටෙන් වාාරගත්තමකද බුදුරජණන් වහන්සේ වැඩක් එ අයට ඒ චැනල්ල එකේ වැඩක් වුණා එකට හඬ කපපු අයට ඒක සහරුන්ට රස්සාාවක් වුණ. ෘතිකව සම්බන්ධ වනේ හඬට කැවීමට ඇමාතින්ම නිෂ්පාදක කර්තවේද නිෂ්පාදන කර්තවේදි තින් නොෙක්ටිනාකට මල්ලෙමය අපේක්ෂවන්නතුූ දායක වුණා මට තිවුණ ලොතුරු බුදුපාණන් වහන්සේගැෙන මට මෙහවරක් කරට ලැබුණනයකන සතුට මගේ නිසා සියලවඩ පසකෙන් තියලා කිසිමාආකාරයකින් පරිවර්තනය කරන්නට නොහැකි ආකාරින් කෑලිවලට කපල කොටක් කොටස් කරපු ඒ වගේම කිසිමා ආකාරකින් පරිවර්තනය කරලා තේරුමක් නැති ලලිත කලා විස්තරය සහ බුද්ධජන්ම භූමයාදී මේ අශ්ෝකෝස පඩිතුමාගේ අ කල්පලතා පල්ලවෙයාදී මේ සංස්කෘත ග්‍රන්ථවලින් හදපු දෙබස් තමයිතිබුණ යොක්කමයිංකරල දාලා අලුතෙම්ම සිංහල කතාව කලියන්ට සිද්ද වුණා මහබෝස තණන් වහන්සේගේ ජීවිත කතාවගැෙන හිතහිත අවුරුද්ධාපුරා එ දීගට අවුරුද්ා පුර වෙන වැට ඔක්කොම පැත්තකින්ට කිය මේ සිදුවීමම අදටත් ේකයි පොඩිපොඩි නොහිකින් තිබුණත් මගේ හොඳ මිත්‍රෙක් සුසිල්පියන්කර ම මේ කතාව මුොලේ දල වදන්න කෙනෙක්ුයි සුසිිල්පියන්කරගියන් ඒ ශ්‍රීගෞතම සම්බුද් නාට එලියද මගේ නවා තැන හිටිය පන්න පිටි සුසිිල්ප්‍රියන්කර දැනුත් ඇතිමිතන දක්ැස් එකකටම සිද්ුවීම. සියලු වැඩ පසෙකින් කියල මම් මේ කතාව ගැන හිතුවා කාගැන දෙහිතන්නේ මහ බෝසතණන් වහන්ස ගැන උද්දේගල රෑ වෙනකම්. මහ බෝසතණන් වහන්ේ ගැන සුද්දෝතුන රජ්ජුරෝ ගැන මහා ප්‍රජාපතතිය ගෝතමන් වහන්සේ ගැන මහාමායාදේවින් වහන්සේ ගැන යශෝදරා දේවිය ගැන ඒවගේම දේවදත්තගේ සැහැසිකන් අදාත්මී කරනණ වෙන්ඩ ම චරිතයට. ඒ සියලුම් චරිතගෙන හින් ඕුන වැඩිහරයම්මින්ඉිතිං ශ්‍රේෂ් මුත්තමයෝ දේවදත්තක අවශේෂ චරිතය විතර අමතර හිටිය අනි තොක්කොම ශ්‍රේෂ්ට උත්තමෝ ශ්‍රෂ්ට විදරම හැමතිසම හිතන් ඕනු මේ විදිේ අවුද්දක් එක දෙකට හිතන්න සිද වන මංකවර නොහිෙක්මේච ත් පැතිවලට මනස ගියාට බුදුපියන්හසුම බෙල්ලෙන්ගල්ල ආය ගත්ත මාර්ගයට අරම් මේකම හිත පං අවුරුද්දක් කියලා දුන්නා හිතන්ඩම අවස්ථාව එමුළ අවරුද්ධද පුරාම එක දිගටම ඒ විදිහට මට සිද්ධ වනාා මව බලහත්කාරෙන් හිර කලා අහිරගේක බුදුපාණන් වහන්සේ. මානසිකෝ මේ රාමමු ඉඳග න බෙහිතන්න ඕන නැත්තම් වැඩේ කරන්න බෑ එවිත හිතන් සිදධ වුන අවරුද්ද එක දිගට එක දිගට එක දිගට. එම හිතාගෙන යන කොට අර්තික්කාපු ලෞකික මාර්ගය වෙනස්වෙෙන්න්න පටන් ගත්තා. එම වෙනස්වෙල වෙනස් වෙල වෙනස්වෙලා නාට්‍යිය අවුද්දක් ඇතුළතතු ලියලිව වෙනකොට. මට සිද්ධ වුණා සෞදුරටත් මේ ගිහිජීවිතය ගත කරලා තේරුමක් නැහැ නිසා පැවිදිෙනවා කියන තීරණය ගන්න. ඊට පස තමයි ශුද්දධ අනුරාධපුරේ බලාව.සාල් එයවිලා නොක්කාකාරෙන් මහනවෙන්න තැන් හොය හොය කටයුතු කරාට මහනුවෙන්ට මට පවශ්‍ය කර නිදහස් පවිදටව තනක් නොලබිචතන. ත් මගේම පිහිටක් කිල්ලුවොත් යමෙ ලවකිකවසයහ උුන් දෙන්න පිහිටක් තිය නොක්‍රමයක් කිය අදටත් මං කියන්නේ එකයි මහසයි මහසෑ රදුන් හසේ මට කියන්න කිසිම කෙනෙක් නෑ වෙනකොට න කතාව එතකොට කියන්න කෙනෙක් නෑ කියලා ගන්නේ මම මේ මගේ මේ ඇැවිදි ආගමනය ගැන කතාවකාට් කවරු පිගන්න මොක ඔක්කම හිට. බල විනද ච්ච ලුමිත්‍රය සි පිගන්න කතාවක් නෙම කිසිකට ගට තේරෙන් ත් නැති කතාවක් මේක. මොකද මටයකොට පැවිදිවෙන් නහිතලිවර මටයි ගිහිගේ වසන්ඩා සවත්තිබුණෑ වෙනකොට ආසාවන්තිබුණන හදති නමුත් ගිහිගේ වසන්ඩා සවත්තිබුණ සීලුරාග නසාගනම පැවිදිුණ නමේ නමුත් පැවිදි වෙලා නිදහසකරයන් ටන මුුක්තිේ කරයන් ඕන කියන කැමැත්ත තිබුණ. එ නිසා කොහමහරි එහම තැක් හවට හම්බ ච්ච තිනි සවසාසනමට කරන්න දෙයක් නැතිතන. ඉට සෙල්ල ඇැත්න මෙම දක්ුණයික පොඩක් අමතකවෙච් කතක් ඉටස්සෙල්ත් මහසය ප්‍රදක්ෂනා කළයි මහසය ප්‍රදක්ෂනා කරල ගියාට පසසි තමයි ශ්‍රිකවතම සම්බුද්ධ නාටියය ලියන්න අවස්ථාව ලැබුණ එක ඉසල්ල සිද්ධ වෙච්ච කතාවක් නිසාම මේ පසුව පැහැදිලි කරන්න හිටියේ ඊට පස්සේ දෙවනිවතයි සිද් වෙච් දේ. මේ පිදට තැක් ොයාගන්නන්නේ කොහොමදි කල කල්පනා කර ඉඳලා තැනක් නැති තැන කියන්නම කෙනෙක් නැති තැන මේ කතාාව කියන්නේ න එක මෙක්ක මුත්තම මෙයා බුදුපියාන් හස විතර වෙන කාටවත් කිවට වැඩකුත් නැති නිසා. මංගල් එක දවසක් මිත්‍රය සුසිල්ල එකක ගහිල්ල මහසය ඇමදලා පිරිසිුදු කරලා මහසයි අටහතරක් ප්‍රදක්‍ෂිනා කරලා මල්පකුරක් අතරගෙන ම ප්‍රාථනා කළ මට ඔබහන්සේ විසින් අතීතයේදී නිර්දේශ කරපු චීවරයක් ඇත්නා. වර වැහෙන ඒ සංවර විනේ සීවරයක් ඇත්නම් එබඳ චීවරයක් සහ. මං කැමති නිදහස් භූමික මට පැවිද්ධ කරගෙනන්න මට ඔබහන්සි වෙනුවෙන් සේවය කරන්න සුදුසු පරිසරයක් මුණ ගස්වා දෙෙඩ කියලම බදුරජාණ වහන්සකින් ඉල්හ හහිටිය නොදුරු කාලයකින් මම හිතපු සල්ල සපලවන. ඉන්සාතා අතුමන් මෙතන මෙහෙම බණකය නිමේ වගේ චීවරය අදරාගෙන සියලු ආකාරරිග ම බලාපොත්තු වෙච්චේ උතුම් පවිද්ද ලැබුණ මට නිදහස ඉන්ද ලැබුණ බලාපොරොතිය පැවිට මට නිහ ඉන්ද ලැබුණ. හැබැමට වගේ උමනවත්ති පුුණර්ම මසයටත් කිව්වා මකත් බුදුපියන් හසටත් දැනු දුන්නා ඔබවහන්ස වින් සේබේ කරන්නඩුවුන් හැබැයි සේවේ අප්‍රකටව කරන්ඩුවමුණ වුණ. එකට හේතුවමම් මාධ්‍යශයේ ප්‍රිහිටි මම අවසාන නාටිය ියලව අවසන් වෙලා ශ්‍රීග අෞතුම සම්බෝධනාටී ලියලලා මාධ්‍ය ෂේත්‍රී ඉවත්වනකොට නොයෙක් මාධ්‍යවලින් මට කතා කර රැකී රක්ෂාවලට නොයෙක් නොක්කා කාර උර්තීන්ට එඒ ගැන ලේඛනය සම්බන්ධී නිර්මාණත්මක රචනය සම්බන්ධි. සියල මාද්‍යවලින් රූපවාහිනි මාධ්‍යවලින් නොෙක් නොෙක් කතා පිට රටින් ගෙන්න්නගෙන හඬ කවල විශේෂීෙන් බෞද්ධ කතා දැහැමි කතා. පස කාලක අ අධිරජ ධර්මාශෝක පවා. ඒත් මටඒ වෙනකොට බුදුපියාන් වහන්සේගේ ධර්මයටම යොමු එඩ මමු වුණ තිබිච්ච නිසා තමයි පැවිද්ධ කර ඇවිල්ල පැවිද වුණේ. එ නිසා ප්‍රසිද්ධවීම ජනප්‍රවීම කිය එක බාධාවක් පැවිදට කියනක මම අදකීමෙන් දැනකට හිටියමකද මම කාලය අත්තිස්සේ මාධ්‍යශේත්‍රයේ භික්‍ෂූන් වහන්සේලාගේ ධර්මදේශනා පටිකත කරලා ප්‍රචාරය කරපු කෙනෙ ලංකාවේ ැගන්න ද්ත පෙලල්න්න ොෝ ික්ෂන් හසේ දසමං ඒ නි්පාධනය කරපු බෞද්ධ වැඩසටහන්ුවලට වෙල්ල බනදශ කරලා තියෙනවා හි සාක්ෂිකරයක් තනින්වා අත් ප්‍රියන්ත හහින් පැල්ලම හත්මය මගත් එක් එකටේ මාධ්‍යයාය තොව වැඩ කරපු කෙනෙ. මුල්කාල රඩියෝ ඒ නොයක් නොයි රේඩියෝ TVව. හැමකේ දීම මේ බෞද්ධ වැඩසටහ නිෂ්පාදනය කර. එතකටම භික්‍ෂුන් හන්සල ගත කරපු ජීවිත දැක්ක නිසා මට අවශන නිශබ්ද න්න්න පැත්තකටල හනවෙලා. ප්‍රසිද්ධ නොවීන්ඩ එ එමකටත් යම් ප්‍රසිද්ධියක් වෙලාම යාාවේ නිස අවුරටත් ප්‍රසිද්ුවෙන් ුවමනාවත් තිබුණන්නේ ඇත්ත කතතාක්කට ගැ ඕන කෙනෙට පුළ මගගේ ප්‍රශ් කරන්න ො සමංකවයට සතුරඉන් කිය කිසි තේරුමන්න ඇතු. ඔවුන් මේ සංසාරගෙන දන්න ඇතික මේකයි. ඉතින් බොවිදි කහමරරි අපට වින්ඩ ුම ුන පැවිති වෙච්ච දවසන්ද හැ බනකි්වා බනහනයට මාධ්‍යයනෙවේ. ඟටයට මවුසයාගෙන න විිනිසුන්ට මම් බණකිව්වා ධානිටි කරගෙන විනිසුන්ට බණකිව්වා. සමහරට ම අඩ ගාල බලිනුත් බණ කියලා තියනවා. මේක කටු කෙලියාව ගම්මාන සහරු තරහ වෙලා තියනවා බලහත්කාරින් බනකිව්වා කියලවා. අඩ ගාල. තමහරු තරහ වෙලිවාදට ඇයිඒ බණකිව්වා කියලා වන්න කිසිම දෙයක් කරා කියලන. වෙන කිසිීම දෙයක්කරා කියල තරහ වෙල බණකි්වා කියලා. කෝමාරි. ලඟටේ නයට ම බණ කිව්වා හැබැයි හොයාගෙන ගිහිලා බන කිවනේ. කෝම හරිහොම යනකොට මගේ මිත්‍රේ ලක්ක්ෂම් කියන ගුවන් දියටට ප ඉදික ජයවත ඉන්නවාදක් ඔහු මගේ මාදිිශේත්‍රයේ මුල්ම මිතුරාඒගැන මට මගේ එකටම කටයුතු ආරම්පකරෙකම නවතන නව නවතැන්ගත් මගේ මිතුර නිසා මාදිිශේත්‍රයේ මුලින් මහම්පේච්චේ මිතරෙක් නිසා ඔහු හොඳ යහපත් මනු සෙක් නිසා ඉල්ලි මක් කරහහාම අපේගුවන් ඉදිලි මෙිහිම බණ දේශනාවක් කරමුණේද මංකෝ හා හැබැ එ කොන්දේසියක් කිසිම හේතුවන්නේසාමගේ නම කියන්නඩත් බෑ මං ඉන්න ැක කියන්්ඩත් බෑ ඒකොන් දේශයට එකග නං මං බණ කියන්ට එන්නම් කියලා. ඊට පස්සේ ඒකොන්දේශට එකඟ වෙලා ටිත කරන්ගෙහි අනරාධපුරරි බුද්ධ පුත්‍රය කිය නමින් විතරක් ඒ ධර්ම දේශන ප්‍රචාරය කලා සි කෙනෙක් දන්නන්නේ කවුදකිඳ බඳ කියලා මේ කටුගැ ලයාවෙක්තර පින්ගොතෙකුත් බනහල තිබුණ ඒත් දන්නේ මම කියලා. කොහ මහරි එහි රසවත් සිදුවම් කොඩටකුත්තියන අනුරාධපුරිට්ටවිල්ල පිරික් හොල්ල තිබුණන කද හහාමුදුරගේ කිය හොමරි ැනකනෙ හොයා ගඩ වරු හොමරි හොමග කිය කිසි කෙනෙක් දැනගෙන හිටිය නෑ කවුද කින්ඳ බද කියලා. ට ප්‍රසිද්ධ කරන්න රුමනාවක්ති බුණත්නය මට උමන වනේ කුඩාබෝධියයේ පාලු හුද කලා ආරාමි තනීෙන් ඉන්ඩ මගේ නොදැමුණු සිත දමනය කර ගනිමින් පූර්ණ වසයෙන්ම පූර්ණ දමනය කරායන්ට එකට අවශ්‍ය පරිසරෙන් ඉදහසමක් හිටිය ඒ කුඩාබෝධියයට වෙලා. ඉතින් ප්‍රසිද්ධ වඋනොත් එහෙම විවේකය නැති වෙල යනවා ඊට පස්සේ සම්පූර්ණයම ඇැවිද්ද පීඩාකාරි වෙන නිසම්මම පුළුවන්තොරන් අප්‍රකට හිටිය. ඒත් ගොහො මාරි පන්සලට එන යන කෙනෙක් මාර්ගෙන් දැන් ඉන්නකෝ හොඳයි නිසල. නිසලාවතේ දස් දහනාවේ අග බාගේ දෙෙසැම්බර් මාසි, කොරෝන හැදීගෙන මුල් කාලේ. නිස ඇවිල්ල සති දෙකට පස ලංකායි කොරෝණ ෝගිය මුණ ගැවුණන පලමු චීන ජාතිකයා, ජනවාරි මාසිය මුල්ල. නිසලාව දෙසැම්බර් මාස අග. එදස් දහනාවේ මට මතක හැටියට කොහමාරි නිසල එදා ඒ දවසේ බණටක හල ගියා මටිකත කරගන්නද කෙල්ලෙහොම හාහකි්වා ඊට පස්සේ නොෙක් නොයෙක් ඉතිං අතත් මම සමාවගන්න ඔබෙන් සමහර් දෙවල්කම හිතරී දෙනවා ම මේ හඳුකූර පත්තු කරන්න කියෙලා මගේ අතපිච්චුණ මහට ම මේ කියන කාරණනාව මේ කල්පනාගර බන කියන ගමනුත් මේ අමතර දෙයක් කියන්නේ අත පිච්චුුණ දුරජාන්හන්සේ මහාුණ උදිසයි හඳුන්කූර පත්තු කරන්න උන්වහන්සේගේ මහාකරුණා උදිසා හඳුකූරපත්තු කරනට මගේ ඇගිල්ල පිච්චුුණා මේ මංකල්පන කර මොකදද මේ පණිවිඩිය තඟතින පණිවිඩිය ඒ තමයි මහාකරුණාවට දල්ලන හඳුන්කූරුණත් අතේ තැවරුණුත් පිච්චෙන වේදනාවක් දැයින් වනේ කරුණාවෙන් බැන්හමත් හිතරි දෙදෙනවනේ. නිසා කරුණයි බැන්න ත්‍රද්දෙනවනි කියල මට හිතුුණේ වෙලාවේ. නිසා පුළුවන්තරන් නොබැෙන ඉන්නවම් උත්සාහගන්නු ඔබට ඉතින් මේ නිසලගේ කතාවත් එක මම හියාාගෙනාවේ එතකොට කොහමාරි නිසල අව වනහන්ඩ මම පොඩ්ඩක්ට කටසැරට එක කිව කිව්ේ එක්ක ඇතුළ ංකුවේ නිසා නිසලෝක ඩිඩ් කර දාණ්ඩුය මේක සංස්කරණය කරලා පුළුවන්නම් යු එකකෙන දැම්මට කමන්නන්නේෑ මම අර කියපු අමුවෙන් කියපුව දාණන්්ඩ එපා මොක සමහරය හලා අමේ මුත්තර දුන්නා අමුවෙන් කිය ඉති වෘතම කිව සහරය විමාධි කියැන්නව මිනිසු මරකණ කණ්ඩය ඉට පස්සේ දුරතික බලන්න ඇතුව. එ නිසා එවැඩිත් කරන්න කියලා නමුත් නිසාර කරපු වැඩේ කිසිමඩි කිරීමක් කරන්න ඇතුව සම්පූර්ණ වීඩියකම දැම්මා හිතන නිසලේ ොහික් මිච්ච නැත්තම් හිතුව අක්කාර යනදිවසෙන් පේන වැඩක් කරාට හොද වැඩක් කර තින මොක ඒකින් මිනිසුන්ට තේරුණ එක ඉඩි කරේ ගත්නේඒක මේ සජීව මේ යථාර්ථවත් දේශනාවක් කියලා. සංස්කරනය කලාන කෙනට නනොයික් නොක් සැක සංකා උපදන්න ලුවන් එක එෙම සංස්කරනය කල නැහැ අමුවම ඔක්කම ටික තියෙන. එදාමම කැස්සේවයින්දල ඔක්කම තියනව දේශනා ඇතුළේ ඔක්කම ඒ පැවිනාඩි ගානවා. මිනිතුු පන් පන්සේ පනස් පහද්ද ගොහද කොහොමහරි නිසලේ වැඩේ කරාට පස්සේ නොෙක් ආකාරෙන් මට දැනගන්න හම්බුන නොයෙක් දෙනනා කියන්න ගත්න්න ඔබහන්ේ ධර්ම දේශනාවත් යන ු එක කිය ඉට ස්සල්ල එක පින් දෙක්ේ වැඩක්ර වනහඩාපු චතුර සමහයට හිනොත්තෙන පුුව නැතිවෙන්න පුළන් චතුර කියලා ආදී අප යාලුවෙක් හිටියකාලින් ශ්‍රාවකයෙක් හොඳ මේ චතුර දවසත් බනහන්්ඩ වෙල්ලා මගේ තේ කතාකරන්න ගමන් රහසම පටිකතරගෙන ගිය බණ දේශනාවක් ගිහෙලා යුට බෙගේ දාලා එකත් අර ගඩුගුඩෝ නිි්පල කරමු කියලා ඒ දේශනාවත් YouTubeුුබ එක ගිහෙල කෞදම හාමුදුරුව කියලා හොයිලා තිබුණ කහිපදනි ඉට පසේ නිසලගේ දේශනාවගේ යාට පසේ තමයි එක වැඩිය වුණේ ඊට පසේ මට කතා කර කියන්න ගත බහන්සිේ දේශනාවක් මෙ යුටුබගේ තියනොම මිනිසු බලනවා මම හෙලෝ දෙයක් දන්නේ කිසිම දෙයක් ඒ ගැන. ගෙන හාන් කවිශයක් අදන්න යට පස කහොමහරි වෛද තමාර ගුණවාර්ධන මහන්මත් ඒ කතාව මට කිව්ව දවසක් ඒ වෙනකොට එතුමියක් වනහන් එනවා අපේ දමපාලි ගරුණනියය දමපාලි මෙහහිණින් හන්සගේ මාර්ගෙන් ඒ ලොක කතතාවත්තිවන තින් කියන්නෙක තිවරය නැතිවස මේ අවශම ගෝතුරවාරන්ට හදඩිමමින් ඉතින් කොහොමහරි වෛ්‍ය තුමිය දම පාලි මෙිහිනිින් වහන්සේගේ ඉහෙලියක් වසයෙන් ෝධිර ල බනහලා එතුමේ දැනගෙන හිටිය අධර්ම දේශනා ගැන ඉනිසා එතුම ආරාධනා කළ පුළුවන්ද මේ දේශනාවට සහභාගි වෙන්ඩ කියලා. මොකදද කිව්වේ අපේ ඥාතිවර්ගයාට බණහන්ඩ ඕන කොරුණ නිසා එන්ඩ අන්ඩ බහැ බහන්සකින් බණටික්හා ගණ්ඩ අි මොකක් හරි තාක්ෂිණක මාධ්‍යයක් ඔසය සම්බන්ධය මුද කියලා එතදි කල්පනා කරා ඇතට මූලදිම පොඩ්ඩක් කල්පනා කරේ කියද්ද දැන් මම අප්‍රකටව ඉන්න කැමති කෙනෙ. මම නි්බ්දො ඉන්න කැමති කෙනෙ ද මේ වැඩෙන් වෙන්න ඒ උක්කොම නැතිවෙන එක නේද කියලා. නමුත් ඊට පසි වෙන්න මෙහෙම දෙයක් සී වැඩ ගත්ත නිතර නිතර අද මේ අම්මාගේ පින්කමත් එක එක බාද්ධයි. ඒ තමායි? ම මෙහෙම කල්පනා කරා. මගේ මෞතුමියගේ මරණය සිද්ධ වනේ කියලා නෙවෙයි මන් පැවිද ඉද හිට දස ඇත් පැවිද ටඉන්ි හිටපු දවස උදයශන අතරට කාලක්තියද්දී උදේ හතට නැගිටින්ට යදදි පැ කාලක් තියද එකැ දේ හතට ැගටින් දොන කිරිය රහදන් ම ටු නාඩි පහලවකට ස්සෙලය නිශ්ශබ්දව ඇඳම සැතපිලා එහෙම නික්්බ්දනව සධාතනික වසේ. මට හිතා ගන්න වැැරිවිදිකට. ඉතින් එදා ඒ අම්මාගේ මරණය දැක්කට පස්සේ තමයි මම මරණය කියන එක ගැන ලොකු වැටහීමක් ඇතිකර ගත්ත තාත්තගේ මරණය ඉට ස්සල සිද්ධඋන අධදිදස් ොලහිේදී. නමුත් ඒකේ එහෙම කතවත් තිබු නිනෑ ලොකුවට ඒ එකට හේතුව තාත්තව මාස තුනක් එකදිකට අවරුද්දක් ඉතර ෙඩවිලි ඳලා මාස තුනක් හතරක් රෝහලේමගත කරලා තමයි අවසාන රෝහලේම ජාතික රහලේම කොළම්ඹ ත් සාක්ෂිකරවක්ින්න්නව ප්‍රියන්ත හින් පැල්ම හතා එදත් ළඟ හිටිය ප්‍රියන්ත හේන් පැල්ලමහතා ඇවිල්ල උපස්ථාන කරන්න ඇල්ල සහභාග වුණා රෝහලේම පනගියතාත්තගේ. නමුත් ලෙඩ්ඩු අත්තරදගෙන දහදදුක් ඉඳලා තාත්තගේ ජීවිතය නැතියනවා දැක්ක නිසා තාත්තගේ මරණය ගැන හංවේකයක් ඇති වුණනාට මරණය ගැන විශ්මයක්ක ඇති උන්නේමට. මොකද තාත්තමීයන්ඩ ඉස්සල්ලේ රෝහලේ ඒවාටුවේ ම දක් ඕන සර විිනිසුමැරෙන්. ත්තගේ ළඟම ඇදේ අල්ලපු ඇදෙ හිටපු මනුසයම මැරනු ොම දක් ම ත්වම් මවාරගෙන හිටිය දත්ට පෙෙන් නඇතිවට. මිනිස්සු මැරනවා දැක්ක ඇති වෙනවා. මං හිට පුදනට ටුට්ටක් එහැ පැතින්ට මෝචරිය තිබුණ. හැමදෑ මර ඇලුමිනිියම් පෙට්ටිවල දාග නරං යනවා. මිනි දවසක් මාව අපේ. ගේ මිත්‍රේල්ල දෙරෙන වැඩකරප මිත්‍රේක්කැවිල්ල තරංග කියලා. මිත්‍රේක ඇවිල්ල තාත්තව බලන්ඩාපු වෙලාවේ ඔහු ඉස්රාහිටගෙනවා මගත්ත එක්ක මෝචරේ ගවම අපි එතනින් අර පෙට්ටියත් අල්ලු කරගන යනකොට ඔහු ඇව්වා කෑමත ගිනියන්න කියලා. මිනිියක් ගෙනියන් එහම මිනිී ගෙනියන එතන ඕන සරම් මන් දැකල තියෙන. මම එදාතම ඒ ඒ ඒ කාලය තුොලේක ඇති වෙන්නට දැක්කා මිනිසු මැරෙන හැටි මන්ට පස්ස අර ගැටගහලා තියෙන හැටිලිඩ අර ඇද පැහත රද්ද කොද තියෙන ොහෙම වහලා ඊට පස මෝචරීට දාන්නේටස මෝචරයටත් මම ගිය මෝචරියත් දැක්කා ඔක්කුම දැක්කන එතකොට මට තාත්තගේ මරණය ගැෙන විශ්පයක් ඇති වන හැ මැරෙන බව දැක්කාලඉඩ වෙෙලෙම නොහොත් මවගේ මරණයහෙම කන්නේී හොම සතුටිින් හිනාවිවී ඉඳලා. රෑ දොල්හටත් බණ කතා කර හිටියේ එහිත් ක්ෂිකරුවවෙක්කින් ොසේල් දන් මෙතන නැතිව වංහිතන් එලි හරි. ඒ වෙලාවේ හිටිය හෝ එතන ඒ අවසාන මොහොතේ. එදා රෑ ඒ අවසාන දවස ගිහිජීවිතේ හරින. ඉතිං ඒ රෑරත්ත්‍රත් හොම සුහදව හිනා වෙලා කතාකර ද ධර්මයසාකච්ා කල න හිතු ේට ඉන ගටලලා කිර රත් පූජා කරෙන යම නද කියෙලාලයි නදටගේ. බොහම සතුටින් හිනාාමසුව බාපරොත්ව තියනවා පැවිද් ගෙනන දැන් ඉස්සහට මටත්තියෙමයි තුන් හිතකවත් නෑ මරණය ගැන සටහන සඳහන තුං හිතකවත් නෑ මරණය ගැන සඳහනක් සටහනක් ඒගන තුන් හිතකින්වත්ම හිතුවේ නෑ හිටෝ දට මෙහෙම දෙයක්වෙයි කියලා තුන් හිතකින්වත් හිටව න මංඟට කවදාවත් නොකිව කතාවක් කියන්න ඒකත් කියන්න හද මංගයන ඔබට වැරදි කරගන්න දෙපා කියලා ඒ ඇති ඇරමකම කටසැරේකමගේ රැඟගල පිචිච මල්පනරඩ. ඒ කටසැරේක අම්මටත් බලපෑවා. අම්මගේ තේතරී දුුණා කොඩත්තැන්වොල්දී. මට තිබුණා වුවමනාවක් අවසාන දවස එක නනි දැන් හිටුවදීට අපි යනවා හසයට කිරිහර පූජා කරන්න පුදුපාණන් වහසට මහසයට කිරිහර පූජාකරනම අපියන්නේ පැවිද්දට මේ ගමන්න එහෙම හිතාගෙන හිටිය ඉතින් මට තිබන මෙන්න මෙහෙම හැඟීමක් ද හැටුවදේ තමයි මගේ ගිහිජීවිතය අවසාන දවස අම ුණ ගැ මක දට පස්සේ ආරමට ගහම ික්ුවක් නම භික්ෂණයක්න දැන් පස අමටයි මට තමයි වදින්න වෙන්න මට වන්දිට වෙන්නේ. සා මේ ගිහි ජීවිතෙන් නික්මවෙල ගෑට පස ඇයටයි වඳන්න වෙන්න නිසා අවසාන වැදි ශ්‍රේෂ්ටම වැඳිල්ලක් වේවා ඒ වැඳල්ලව මහ සැෑ ගෞති අම්මට වඳනව කියලා මහ සෑ ගෞති අම්මට වඳනව ට මගේ අවසාන වන්දනාව මේක මේ ජීවිතය මේ කටසැර ස්වභාවේ හේතුවයි ඉතරි දුනනම් ඒකට සමාවගන්නඩ හිටපු දවස නැවතේ දවසූ දාවනේ නෑ එතකොට ඒ මරණය මට මහ විශ්මය ජනක මරණයක් වුණ එනිසා ඒක මට මගේ හදුවතට ගැඹුරෙන්ම දැනුුණ එවිතරක් නෙවෙ මරණය කියන එක මම දැක්කයදා එක න්නේ ඔබට මම කියන එක කොඩත්දුරට ට හෙඩත් පුලුවන් එකට හහිඩත් පුුවන් මරණයගනක මම දැක්කා ඇගේ මරණයය මගේ වරණී එක න්නේ යම් හේකින් මටත් ඔොච්චරණ දැන් ඇය හෙම හිතුවද ඇ එි වෙනක ඒ නින්දට ගිය එලිවෙලා මරණයට ඇය කියෙල් හිතාගනද නෑ යම් දවසක මත් නින්දට යන්නේ එහෙමයි ඒන්නේ අඥාන කමින් ඉින්දට ගියව හැබැ ඇය කොම නිින්දට ගේ ඇති කළ මොදන්නන්නේ නමුත් ඇය බලාපොරොත්වා ඇතුවර නින්දටගේ හිටවදේ පවිද්ට යනකි. එතකොට මල් නොයක් බපොරත්තු ඇතුව නිින්දට යනවා හැබැ උේ නැගට ඉ්දයි මෙන්න මේ කාරණාව මට අමතක් කරගන්න වැරුුණ ජීවිතේ අදට අදටත් අමත කරන් බෙරි කාරනාව කරැට නින්දටයනොට. එටදේට මරණයට පත් වෙලා තියෙයිඉද එහෙම එන්න පුළුවන් එහෙම දවසක් එනවා කොයි වෙලාග හරි. එහෙමනවා දවස එකකොයි විදිියට දාවේ දන්න හැබේ දවසක් කිය නවා ඉ එනිසා මම එහම කල්පනා කරඇත්තට මම ඔබට අවග කතාවක් කියන්නේ මගේ ඥාති මිත්‍රයන් වසයෙන් සලකාගෙන ඉති එහම කල්පනා කරනකොට මට හිතතුන ලොකු අරදක් කරන මනුස්සේ මකක්ද මට මේ උතුමූ ධර්මය ටහ නොහොදට මුදටම වැටහෙනෝ මට කාටහරි ප්‍රශ්නයක් තියෙන මගින් විමසන්. ශ්‍රී සද්ධර්මය ගැන. බුදුරජාණන් වනාන්සේ ධර්මය ගැන ඔබට ප්‍රශතිවනට මට ප්‍රශනය දන්නවත් මටක දෙයාක්ඩ ඕනම ජගතේ. මහාපෝලවයාරි ජීව්‍යතාලයහරි බ්‍රක්්මතාලය හරි කමන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන මට ප්‍රශ්නය ඔබට සැකඇත්තියෙනම් මගින් කෑමති විදික ප්‍රශ්න කර බ සමතෙක් නෙවේ මගින් ධර්මය ගෙන ප්‍රශ්න කරන්න කිසිවක් මේ මහපොලොඒවත් දිිය තලවත් ්‍රහ්මතලයකවත් මම ගැන කතා බොරුවක් නම් පරික්ෂ කරන්න කැමති විදිකට මගේ. මේ සත්‍යයක් මයිගන්. පේනිසා මට බුදුරජාන්සේ ධර්මය ගැන හොඳටම වැටහ ොම කල්පනා කර මේ අනිශ්්‍ය ලක්‍ෂණය පටලෝගෙන මේ මනුස්සයෝ පුදදුම දුදක් නි විදින්නේ. මම ඇත්තක් කියන්න අද කැමතිනෙ මගින් කරුණ කළ ප්‍රශ්න කරන්න මහින් සක වික්ෂුවක් මටපතත්වයන්න්න ම කට සැරවුණට මන් න්නරක මනුස්සේක් නෙවේ අ එක මතක තියාගා ඇබැයි මම බයනති මනුස්සේ එකත් මතක තියාගන් මඟ දයුධතරගන්න වටාපස විතර ඇතට ගන්න. එනිසා මම නපපුර මනුසේනේ නක මනුස්සේක්න ැ ම සරමනුස්සේක් එක මතක තියාගන්න්ඩ ඔනොබ ම බය කරන්න බෑාවට මම එනිසා මම කරුණාවෙන් කියන්නේ මගගේ ප්‍රශ්ත කරන් කැමති විදිකට බධර්මයගෙන ම ඇත්තක් කියන්නේව සත්‍යයක්යි බදුපානාාසික නාමින්. ඉතින් ඔයිදටම ඉන්නටන් කල්පන කරම මහා කැත නුස්සෙක් වෙන හෙමුණු නැත්තම මහා වැරදිකාරෙක් වන විට හැසරුොත්මකද මට බදුරජානාාසික ධර්මය මනාකොට වැටහෙන. අනිච්ච ලක්ෂණ මම මගේ පඩිපොඩි ධර්මය ගෙන නොයක් නොෙක් සංකාති වුණ ක්කම දර ලාගේ උතු ත්‍ර පිට ියක නකොට ල ප්‍රශ ියල්ල ප්‍රශ යම් ප්‍ර්යක් හටකත්ත බුද පාහසට හෙල කිය මහසයට භගතු හසේ ප්‍රශ්මට වැටහෙන්නේ. උන්හසමට පෙන්වු කනොත පිටකෙන්න්න තියනවා තැන න්න තියන එන්න ලාගනින මෙන්න බලාගනී කියල. භාගතුන්හන්සේගේ අනුදැනීමෙන් බුදුරජා වහන්සේටම මන්ගේහි කියන හසයට භගතුන්හසේ ප්‍රශ්ිට ට හට පහ වටහදන සේක්වා ඉතාම සුළුකාලයකින් උන්හන්සේ ධර්ම මට පෙන්වා දෙනන්න. එවිදියට සියලු ධර්මය ධර්මය ගැන නොයෙක් නොයෙක් ඇතිෙන සෑම සැකසංකාවක්ම දුරු කරගෙන ම ධර්මය තුළ සුවසේ වසනකොට ධර්මය තුළ සුවසය වසනු මාතුල තියෙන රා දේ මහ නසමින් මං ඉදිරයට යනවා හෙමිින් හෙම හමින් උදැල්ලක මීටක වෙනවාගේ රාගේ දේශේය මුහේ දුරුුවෙනවා හ හෙම හෙම මට පේනු අනිච්ා ලක්ෂණය අනිච්ච ලක්ෂණය කියන්නේ පුද්ගලයක් සත්්‍යය ආත්මයක් මු මුල්කරගත්ත ලක්ෂණයක් නොවී අනිච්ච ලක්ෂණය නිසාමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ අනිච්ච නිසාමයි සියල්ල නිරුද්ධ කළ හැකි වෙන්නේ සයල් අනිච්චයි කියල කියන්නම සියල්ල පටිච්ච සමපන්නයි කිය නර්ථය සියල්ල හේතුපාල ධර්මයක් කිය අර්ථය මේ අත්භාවය තුළ මේ රූපවිතන සං්ඥා සංකාර විඤ්ඥාන තුළ සත්‍යේ පුද්ගලයක් ආත්මයක් නොවේ ක්‍රියාත්මක වන්නේ. හේතුවකින් අරුඹ ඇනඹෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලයක් නොහොත්. හේතුඵල ධර්ම ක්‍රියාවලයක් මෙහි පවතින්නේ. මේ හේතුඵල ධර්ම ක්‍රියාවලියයි සත්‍යේ පුද්ගලේ ආත්මයක් වශයෙන් විද්‍යමානවෙන්නේ. අවි අත්භවයක් නිර්මාණී කරන්නමි පටිසම උපාද ක්‍රියාවලියයි. එහි සත්්‍යයෙක් පුද්ගලය කාත්මයක් හෙම ස්වභාවයක් නෑ. ඒ පවතින් හේතුපල ධර්මයක් අවිජ්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඥාන, විඥ්‍යානපච්ා නාමුරූපන්, නාමුරූපච්චා සලාතනම් සලාතනපච්චා පසු පසපච්චා වේදන වෙදන පචා තන්න තන්නපච්ා උපදාාන උපාදනපච්චා බව බාපච්චා ජාති, ාතිපච්චයා ජරා මරණන් සෝක පරිදේවාන දුක්ක දොමන සුපයස සම්බවන්තිඒවමතස්ස කේවලස්ස දුක් කන්දස සමුදී හෝත මෙන්න මෙයාකාරෙන් දුක්කස්කන්දය සමුදය වෙනවා සත්යෙක් මුල්ලු නිත් නැ ආත්මයක් මුල්ලු නිත් නහැ දග පුද්ගලෙක් මුලු නිත් හැ හතුවක් මුල්ලුුණනි හේතුවක් හේතුවක් එන සත්‍යේ පුද්ගලෙ ආත්මයක් නොවයි හේතුව හේතුබල ධර්මයක් තියනෙ මෙතන.ඒ හේතු නිරෝධූ කල් හේතු බංගා නිරුද්ජති ජ හතු ෝ න ්‍ය නෝධ ංකාර රෝධ සංකර නිරෝධ වි్්‍ය ෝධ ඤ్ඥ නිරෝධ න රප නිරෝධ නමරප ෝධ සత . සලාත නිරෝධ පස නිරෝධ පස නිරෝධ ේදන නිරෝධ ේද නිරෝධ නරෝ න් නිරෝධ උපා රෝධ පදා නිරෝධ භව රෝධ. හ නිරෝධ ජාති රෝද ාති නිෝධ ා මරන සහ රිදේවනක් ක් ොමනස ස පයස නිරෝද්ජන්ති, ඒ මේ ැසක ෙවලස් දුක් න්දස නිෝධ හෝති. දක්ස්කන්ද පවතින්න්නේ මෙනම අවිජ්‍යාගයන මුූල හේතුව මත එන මේ ූ හේතු බින්දැරයියන හේතු ංගා රුජ්‍ය ෙම ්‍රාාවල රුද් වෙන එහනම් මෙන්න මේ හේතුක් මුල්ලෙලා සසරත්්භාවය දුකස්කන්දය සමුද වනආකාරයක් හේතුව නැසීමෙන් මනස පවතින අවි්‍යා දුරුකිරීමෙන් සදාාතනි කමරණිය භාවයට පත්වන්නට පුළුවන් අමරණියය නිර්වාාණමාගගේ විෘත්තුව වවා. අමරණිය නිර්වාණ මාර්ගගේ වැඩෙනවා ත පත්වනවා කියන උත්ත්‍රේතර ධර්මය ුදුපියාන්හස පෙන්න්න දුන්නේ එන අවිජ්‍යාපච්චා සංකාරා අවිජා නිරෝධ සංකාර නිරෝධෝ කියන මේ මූල පටිසම පාද සමුද නිරෝධය අනුලෝමය ප්‍රතිලෝමය හේටු පල ධර්මයන්ගේ සමුදේසා නිරෝධයයි මේ අනිශ ලක්ෂණී භාගතුන්හස පෙන්න්න දුන්නේ එක මට හොඳතන වැටහුුණා මට එක වැටහහිෙන්න්න ගත්තා නමුත් මන්දැනගත්ත මට වෙනුණා බොහෝ දෙනාටේ වැටහිව නැති බව බෝ දෙනටේ බව බවටහෙන්නෙති බව ම යිස්රටනවා නොයෙක් ධර්ම දෙරයෝ කියයාගෙන ඒන අගේ මංහන යංකිින් මුදේ හම්ම සබන්තා නිරෝධම්මන්දී ගැනම කද කියලා. එතවට කියනවා හටකත සියල්ල එතනම නිරුද්දේවා කියලා. මෙන්න මේ හනවා තව නොෙක් නොෙක් දේවල් මෙවා කියන්නග හැම උබ අන්නර මාරය ඇහෙනවා ඉටස මව සතුරෙක් වසයෙන් පේෙනවා ඇයිඒ තමන් මෙච්චර කාලය කරහාමුදුරුවන්ගේ මනැහව අන්න උනාසිර ගැහව පහරක් කියලා මං කිසිමකෙන්ට පහරක්දන්න මගේඇගිල්ලි පිච්චුණනාහි. මට තේරුණා හඳුකොටුන තැගිල්ල වෙච්චු ම රදනවානීද කියලා. ඉතිය නිසාම මේ කියන්නේ. ඉතින් ඔන්න විදිට මා ඉස්සරහට සමහරු තරහවිලා ගිහින් තියෙනවා. ඇයිඒ ඉස්තිරනෑ අනිත්‍යයිකිව්වා කියලා. ඉති අනිත්‍යය කියල ඒකට්ටේ කියන තන මගේ ඒ නෙවෙයි. මෙන්න අනිච්ච ලක්ෂණ මෙ හේටුබල ධර්මය දකින්ට නිර්වාන මාග වෘර්ත වෙන්නවෙන්න මේ ලක්ෂණය දැකීමෙන්. දගන්න පුළුවන්ගන්න මනිච්ච නිසා අනිත්‍ය කියල මේ ස්තිරනැති කතාවක් නොවේ මේ කියන් ඉමෙන් ස ද ගෝති මසු පාද ද උපජතති මේ හිතු තිකලි මේේ උපන් කලිම උපදී ඉතිම අස ද නොති මස නිරෝධයිම නිරුජතති මෙහෙතු නොමැති කලි මෙේ නොේ මේ නූපන් කලි නපදදි කියන මෙන්න මේ න්‍යය ධර්මය අනිච්ච ලක්ෂණයෙන් පෙන්වාදන සමුදේ නිරෝධහය සමුදේටත් ඒත්තියවා නිරෝධයටත් හේතු නිරෝධයක් තියෙනවා. අවි්‍යා ප්‍රත්වයෙන් සමුදය වෙන අවි්‍යා නිරෝධ නිරුද්ධ වෙනවා. මෙන ලක්ෂණය බුදුපියන්හසේ පෙන්ා දු එනිසා අපිට පුළුවන් අපේ මනසේ අවි්‍යා දුරකරගත්තා න රාගදය සමහෝ සමනය කරග්ඩ දුරුර ගන්ඩ ඒටයි ඒ උත්තරීතර රාගදය සමහෝ නිවාරණයටයි උතුම නිවන කියන්නේ යනදිවසෙන් නො එක් ආකාරෙන් ම තනීෙන් කල්පනා කර කර හිටිය. නමු මදක් බොහෝ දෙෙන මේ ලංකායි උත්තරේතරම මේ බෞද්ධරාටේ බද ශ්‍රේෂ් නු සයෝ ධර්ම තොරග වැරු නොක් කාරෙන් නා තු වල ඉ හැට නිච් ක්ෂණය නිර්රවාන මාර්ගගේ හෙන්නේෙම නිච්ච ලක්ෂණ. අනිච ලක්ෂණ යමි කවැර්දිටි විග්්‍රා කරපු ගමං උලු නිර්වාන මාර්ගෙන් හළන. රූපවේදනා සඥා සංකාර වීඤ්ඥාන කියන. මේ පංචුපාදනස්කන්දේ අවි්‍යාත් ෘෂ්නා කර්ම හාර නිබ්බතිගෙන ලක්ෂණ පහින් සමුදේ වන ආකාරයය අවි්‍යා තුෘෂ්නා කර්ම හාර නිබ්බතිගෙන ලක්‍ෂණ පහා නිරුද්ධීමේ නැත්තන් අවි්‍යා රෝධය තහ නිරෝධය කම්ම නිරෝධය ආහර නිරෝධය විපරිනාාාව ලක්කනය කියන මෙන්න මේ ලක්ෂණ පහන් මේ පංචුපාදනස්කන්දය නිරෝධන ආකාරය මේ උදයවාය කියන මේ පන ආකාර ඥාන දර්ශනයටයි අනිච්ච කියන එතකට ඒ අනිච්ච ලක්ෂණය දැක්කානම් මෙ හේතු ල ධර්මය දැක්කානම් දකින්න පටිච්ච සමුපාදේ සියල්ල පටිච්ච සම්පන්න බහෝ දකිනවා. පන ඇති පණ නැති සෑම සියලු දේම මුළු විශ්වේම මුළු විශ්්‍යයම පටිච්ච සමුපන්නයි කියල දකිනවා මුළු විශ්්‍යයේම පටි සම්පාද පටිසම්පන්නව හටකන තියෙන කළ පේ නවා. මුළු විශ්වයම සියලු රූප, සියලු නාම සියලු ධම්මාතන පරිියාපන්න රූප. දමා තන අපරියා පනරූප සල් සියල්ල සියල ආකාරින් කර්මජ වසයෙන් චිත්තජ වසයෙන් උතුජ වසෙන් ආහාරජ වසයෙන් සුද්දාාෂ්ටක හතරක් වසයෙන්, විශ්වය ස්වභාව හතරක් වසයෙන් සියල්ල සකස්සලාති ආකාරය පේනවා. අනිච්ච ලක්ෂණය හරිටාව බෝධනුම්. අනිච ලක්ෂණයෙන් තමයි සසිියල්ල බෝධුවෙන්. ඒන අන්නන්නේ ලක්ෂණයේ වැහිල ගියාම මිනිසුන්ට නිර්වානමාර්ගේ පයෙන් නැතු යනවා මොකද සමුදේ නිරෝධය කියලා. අනික් දකිනව එදා දැත්තිවවිව නැතියෙනවා කියලා බුදු පියන්හස පෙන්වා දුන්නේ පටිච්ච සමුපන්ව සමුදය වන ආකාරයක්ත් ඒ පටි සමුපන්න ධර්ම නිරුද්ධ වෙනකොට නිරෝධන ආකාරයක් සමුදේ සහ නිරෝධය උන්න්නහන්සේ පෙන්න දෙෙන ධර්මය අතිසේ පහසෙන් අවබෝධ කරගන්න පුළුවන්. කාටහරි සමුද රදෙක් හම ේරෙන් ඇැතම් මොකදයක්ක මේ කියනක අන සරලෝගීන මෙන්න මෙිහෙම කාමතව ජයතිත සෝකෝ කාමතව ජයිතති පහය අන්න සමුදධ යුත් සමුදයකවේ දුක්ස්කන්ද හටගන්නා ආකාරය කාමත ජති සෝක කාමත ජයිතිත මයන් කාමේ හේතුවෙන් තමයි ෝකේ බ හටකැ කාමේගේ නැතුළ පවතින ආශාවන් ආශවන් මුල්කරෙන රාගදය සමහොපතිනවා ඒ උපතින රාගදය සමහෝ කර්ම ශක්තිය බඩට පරිවර්තනය වෙනවා කර්ම ශක්තිය දිගින්දිකර ජනතය වෙන් නිසා අකන් ඩෝමි පචපසන්කන්ද නැවත නවත නවත නැත නොත නවත පපක් මද ව ඉවරයක් නැතු. අදබයෙන්ගත් බවිට රූපේතන සංඥා සංකාර වි ඥාන වලට ඒ අත්බවම මනස මුලා වෙලා සත්‍යයෙක් වසිංජීවත්වයෙන. යංකලක මේ මුලාව ඒ මනසිදුර වුණාද එදාට ඒ මනස ප්‍රභාාවසර වෙනවා එදාට ඇතුලින්න සත්‍ය අවසංගෙනවා එදාට අන්න අරහත් පලට පත් වෙනවා සස්සර දුක අවසංගෙනවා මේ පැහැදිලි සු පැහැදිලි ධර්මය බදුියන්හස පෙන්නා දීලතිී කාමුත ඉපමුත්තා අස නති සොකෝ කොතව භය ඒ කාමෙන්වෙෙන් වුණාද මනසේ ආසවන්දුරු කරාද එදාට රාගේ දේ මහේ පවර ෙන්පිියෝර නසිින්දුරුේලයා. මොකද කාමියය ආශ්වාදය සැපයි කියන මානසිකත්තය එනම් කාමිය ආශ්වාදය සැපයි කියෙන මානසිකත්ය නිසා දුක්කස්කන්ද හටකරන්න අන සමුදය ඒ කාමය ආශ්වාදය සැයි කියෙන මානසිකත්වය මනසිින්දුර කරපු ගමන් මනසි රාගේ දේසි ොහෙදුරුව එන්න පට ගන්නු සන්දදිීට්ිකයි තමටත්දක්ඉන්න පුළොන්ධර්මය කාමත ඉපමුත් අසන අතිසකු කු තෝ බයන් එතො මකද වෙන්නේ මනස අන්න තුළ මනස තුළ නිවී මැත්වෙන අනසන වෙනවා රාගදේසු මහෝ පහ වෙනවා රාගදේස මහ දුරුවෙනවා හිත පිරිසිද වෙනවා මනස පිරිසිද වෙනවා අන්නර නෙලුම්මල් මති පිටිපස්සේ. නෙලුම් මෙලේ නෙලුම්මල් පිපෙන්ඩගන්න ට පස්සේ. අන නෙලුම්ල් පිපිල තියන්නේෙ දැන්හෙම පිළල නේතියනෙ එම පිපිල නන්තියන මීට වඩලුසා සාධ අන්නේ ධර්ම ඉසියාව බෝධ වේෙනවා. ඉතින් මේ කාරණාමම දැක් කහුදට. ැක්කටදස මල්පනා කර දැන් මම මට මේ ධර්මය හොඳින් වැටහෙනවා ඉතින් මම ළඟපාත මට මුණගහෙනට කියනවා නමුත් එයට වැටහින්නේ මේ ගමේ ඉන්නවා ම පැවිදිච දවසිඳල වණහාන විිනිසු අදටත් වැටෙන්නේ අදටත් අහකබලාගෙන න මගේ මූුණ දක්කකාහම අදටත් මගේ මූනබ දැක්කාම හකබලාගෙන යන විනිස්ු න්න මේ ගමේ කෞද්දන්නවා දේ මගේ මුලින්ම වනහපු මිනිස්සු නමගොම කියන්න ඕන්න ෑ නති ග ත්‍රි දන්න කැමතින තිස ම ඇරැගිල්ලට හනුකරුටත් ඇැගිල්ල පිච්චනව ප්‍රරිදවන නිසාසමිටපියාගෙනී පටන් ගත්ත දවසන්දල අදයනකම් බාන හනුව නැත්ම් මෑතක් එනකම් ඇැහුවා ඒත් අදටත් මගේ මන බලන්න නතුහක බලාගෙන නොවා මව සතුරෙක් වසින් පේන්නේ ඔවුන්ගේ මාරයට ඇතුලේ ඉතින් මම කල්පනා කර ළඟටේ නයට කිව්වා ම මේ බාන පැල් බැඳගෙන බාන කිව්වා දන්නය දන්න මේ කතාව ලොතුරුවන්න්න පටන්ගණ්ඩිස්සේලාහතිය දවස් සතම් බණ කියනවා මම උදන්දලා අවස්සෙනකම් රෑවෙනකම් ධනිගණ්ඩිත් නැතුව දිගට රෑලියෙනකම් බණ කියනු සමරලාට නොයෙක් නොෙක් දෙෙන අයිනවා බනහඩ නොයෙක් උත්සාහයන් දරවා ධර්මාබෝධය ලබාදන්න නමුත් මම දැක්කෙනයන් ලොකු සපල දායකත්වයක්. කොහොම රිහොමේය අනුව මම කල්පනා කරම මෙහෙම දෙයක් අප ාදම මේ ධර්මය එ කල්පනා කලකදසක් කල්පනා කර ම මේ ඇත්තක් කියන්නේ අද මංකනක විශේෂ බනක් බනක්ද නැත්තන් එම නොේදකල තීරණය කරන්න අවසානි මට පුුවන්හටම ධර්මය පෙන්වාාදනවා මේ කතාව ඇතුළ ලෙත්ව බට යවෘත ප්‍රශ්න කරන්න පුළන්ද සේවනි වැඩසටහනද මං කැමති විවෘර්ත මිනිස්සුන්ට. මං කැමති හදවත විවෘත මිනිස්සුන්ට මං කැමති වාන්කරයජු මිනිස්සුන්ට මං කැමති නෑ වංක ජ නැතිවංක වැඩ කර හැමට වංක වක්ක මනිසුන් මං කැමති නෑම ං ඇමති විවෘත කතා කරන මිනිසුන් ඔබටබොලන් ඕනම දෙයක් විෘතෝ කතා කරන්න මගෙත්ත එක්ක ම සතුර එක් නෙවේ අ මිතුරේ මං මේ ඇත්තක් කියන්නේ ඉතිං අරවිදියට මම කල්පනා කර කර ඉන්නකට මට කල්පන වුණා දැම්ම අපරාධිමී ධර්මදේශනා දැම් මට මේ වැටහෙන්ෙන දම්කාරණා මං මේෝ දැන් කාටවත් නොකිය හිටියොත් ඒකත් ලකු අපරාධය ආටත් නොකියත් බෑ මොකද හදි්‍යියවත් නොකය මෙහෙම යනකොට අම්මට වෙච්ච දෙ වුණොත් මොකදවින් ඒ ගැන්ට එමන් කල්පනා කරදෙන් එහෙම දෙයක් වෙන්න පුළුව අම්මටක් ඒවගේ ම දන්න ධර්මී තව ක්‍රමයක් තියන සමසේසි මහරතන් වහන්සේලා සමහරුත්තමයගේ ආවු ශවසං වනවත් එක්කම වැරහත්. එම තින පශ්චිම් භාවිකයන්ට එහෙම සවභාවයක් තියන අපි දන්නේ අපේ ජීවිතවල කොයි විදිරද ලියවිල තියෙන කෙලිරෙනවා. එහෙම සූදානම් ශරීරයේ කියලා කතාවත්තියෙනවා. එහ මූනොත්තිම එතකොඩල් ලොකු අපරාධයක් වෙනවා. එක මම දැනගත්ත දෙයින් මම විතර ප්‍රතිඵ ගත්ත වෙන ම මාත්මමාර්ථකාමී මිනිහෙක්ව වෙන හැමුලෝ. එනිසාමට ුවමනා වුණා මේ ධර්මය පරිෂං කරලා තියන්ටත්ව ඕන මේක කාටහරි කියන් ත්ව ඕන මගේ විවේකයා ආරක්ෂාවෙන්ටත්ව ඕන. මගේ පැවිද්ද අරක්ෂාවෙන්ටත්ව ඕන කියන් ත් ඕන ඒසා මම කල්පනා කරලා එක්තරා පුද්ගලේට මංකිව්වා මට එදවස් වල න්ට ආදනං ඉන්න ඕනු තරංඔබ එක පුද්ගලේට මංකව ව අඩගහලා මන්ට දැම්මික ප්‍රසිද්ධුවෙන් ත් බෑ මට අප්‍රසිද්දී දෙගෙන බණ කියන් ඕන ත් මේ ධර්ම ටිත වෙන්ඩෝන මොකද හදිසියවත් කොයි වෙලා හරි අපි දන්න පනගියොත්හෙම අපරාධි මේ ධර්මය එහමොත්ව නුසේට මේක තෝර ගන්නධති නස්ථාව නැතිවවෙලයනො මේ ධර්මය අද ව්‍යාකූල වෙල තින කාලයක් රටේ බොහෝ ජනයයා මේ බෞද්ධ භික්‍ෂ භික්‍ෂුණින් උපාසකු පාසිිකෝ එකන එක නසාගන්න කුලල්කාගන්නෝ මරාගන්නෝ එකනෙකාගේ කුල්ල් කණ්ඩ වලාගෙනන්නවා ඇයිඒ ධර්ම තෝරගණඩ බැරුවූ රගන්න එකනෙ එක නිවන් දකින් ඩෙවිල්ල එනිසා මේ අනිශලක්ෂණය මට හොඳරන වැටහෙනවා මේ ධර්මය පෙන්වා දුන්න නැත්තම් අපරාධයක් එනිසා පටිකත කරන්න මට පටිකති කිරීම යන්ත්‍රයක් ගැෙනත් දෙන්නකිරගේ එක් තරා පුද්ගලයටට පටිකත යන්ත්‍රයක් ගැෙනත් දු එක හරිගියනෑ ඒක සුදුසුනෑ ඊට පස කොහොම හරි ඒ වැඩත් හරි ගියනේ හමල්පොනා කරගගේ හිටියමන්ද හ ඉන්න කොට මේ ධර්මය දැන් ගොහේ දේශනා වෙනවා සුළගට යනෝ හොම අනකොට තමයි නිසලා වෙ දවසක් නිස ලැවිල්ල පටිගත කරන් ගිය දේශනාව තමයි ඔබ පින්වතුන්ට ඇහුණේ ඒ YouTube එකින් ඒක දේශනාවක් විතරයි ඒවගේ දේශනා සිය ගානක් සුළගට ගිය එහෙම අනකොට තමයි බොහමහරි කල්පනා කරකර හිටිය මම අපරාධිමිය ධර්මය ප්‍රසිද්ධ වෙලාත් බෑ නොම් ප්‍රසිදය නොකියත් බෑ ්‍රශ්ක මුණුදන්ඩුව වෙන. ප්‍රසිද්ධනොත් විවේකේ නැතිවලයනවා. නමුත් ප්‍රසිද්ධ නොවී මේක කියඩත් බෑ මොක ිනිස්සේ හැංගලත් බුදුපිය අන්සක ධර්මය හැඟිල කියන්න බෑන ම පවිච්ච කර පුපක්ක්‍රමේ තමයි අ ලක් එFෙම්ේ නම නොකිය තැන නොකියවාන කියපේක ඒත් කොච්චර කාලයයක්ත්ද කරගන යන්න කියලා හිතගෙන අන් පරෙන මොකොද ලක් එෆෙන්මට කතා කරලා බොහෝපංවතුන් ආවා හොයයාගන කුඩාබෝධී. නිසලගේ දේශනාව යෝටය ඔබ එක ගේයාට පස්සේ එක එක තැනකදි මමකිව්වා කුඩාබෝධිය කියලා එක තැකදි කුඩාබෝධී කියලා වචන කිය උනමට අබේ ගිරිය ගාව කුඩාබෝධිය කියලා. අේ නැනෑ කුඩාබෝධීන අ අපේගිිය ගාව කියලා කියවනේ කුඩාබෝධි යක්නවෙේ මම ඉන්න අභේගිරිය ගාවවනි කියලා කිව්වා. ඒකම එක වචනය අල්ලගෙන. ඒවගේ මම එලියට ැහලයන තනද එක තනකදදි අර බෝධීන් වහන්සේ රූපයක් ජයර එක වීඩ කත්තිබුණා මෙන්න මේ පොටෝගහාගෙන නිබෝධීන් වහන්සේ පොටෝගහගෙන අබේගරිකා මෙහම පන්සලත් තියනදක කියල් හොයාගෙනාපු මිනි ටිය නිසලගේ බනහලා ඊටසේ ලක් එෆෙමිකින් බනහල ඉන්ඩ ගත්ත හොයා ගැෙන කොච්චර ලක්කෙෆෙමිකට කතා කරලා කිවත් එපාක ඔය ඩි කරන්න කියලා මත්‍රයාමගේ මි්‍රියය ඉදිිට රග කරන්න න්න තුවන ිනිසුද ඉදිට ඉල්්ඩ ගත්ත අන්ඩ ලිමින් ඉලන්ඩ ගත්ත. ඊටවස කොහොමරි ලක් එකනුත් එන්ඩ ගත්තා. නිසලග වනහලත් එන්න ගත් හොම දැ එනවා දැන් හොම එකෙන දෙන්න එනවා ඒ අතර තමයි වෛද තුමියත් විල යෝජනා කර. දැන් වංකල්පනාර දැන් මට කොහොමත් තුමුණ වනේ බණ පටිකත කරලා සංරක්ෂණය කිරීම වැඩපිළි වෙලා ඊට පසේ මලත්කමන්නේ ප්‍රශ්නය යන්නේ ඊට පසේ මට මගේ පාඩුවේ පැත්තකට වෙලා ඒ උතුම පැවිද් තුළම අමුණු කරපු යම් කිසි උත්තරීතරයේ ප්‍රාර්ත්ථනාවක් ඇදය සපල කරගැීම මගේ බලාපොත්තුන නි සමංකල්පනා කර මැරැන්ඩ් ස්සල්ල බණටිකක් කියල තිබුණ නම් හරි මේ ලක්ෂණයේ මේ අනිච්ච ලක්ෂණය මේ ලංකාවම් පටලවගෙන මේ අගමුල මාරුකරගෙන අත්ත ළංඟතිීන නිවනවා ගෙන ඒ ගාතවින් වැටහින නිර්වාණය කාමතෝ ජායති සෝකෝ කාමත ජයති යන් කාමතය පොමුත්තාස නත්ති සෝකෝ කුතෝ භයන්කි නො ගාතාව තේරුම තේරුම් ගන්න පුලලා ඥානයක් තියෙන ඒ සියලම දෙනට නිවන් දකින්න පුළුවන් ඒසා ඒ කාන්ත සත්ත්‍යයක් මනනිවී දේශනා කලළි බදු බියන්නාද කාට ප්‍රශ්නතින මගගේ ප්‍ර් කරන්න පුලන් ඔබ කෑැමති තරමකි නිවන්න ගැන නිවන් මාර්ගය ගැන මගින් ඔබ අහන්ඩ ප්‍රශ්න බල කෑමති තරම මම හේසන්නේ ඒකට ඉතින් මේ අතළඟතිීන නිවන වහගන මරාගන්නවා අපවාද කරගන්න උපවාද කරගන්නවා සතරායට ඇන්න වැට සිද්ධ කරගන්න. උත්තර ීතර මනු ජීවිතෙන් වටිනාකම උත්තර ීතර මනු ජීවිතෙන් ප්‍රතිඵලයක් ගන්නඇති මිනිසාව පත්වෙල. එනිසා මටඋම්මනනාාව න මේ ධර්මය දේශනා කරන්න. ප්‍රසිද්ධ නොවී හරි. ොක ක්‍රම හෙවවා අන්තිමටොමමාහරි මංකිවේ අවසාේ ප්‍රසිද්ධ භාවවිට පත්්‍යයතඇන්ට වැඩ සිද්ද වුණ. තවතුරටත් රකින්ඩ දෙයක්ත්ති බුණන්නේ හැ මොකද මිනිස්සු එන්ඩ ඇන්න ගත්තට පස්සේ වෛද තම යහවැට පස්සේ ඒනම් හොඳයි අපි වැඩේ කරමු ඒන්නේ ප්‍රසිද්ධෙන්න්න බලාගන්නම යම් පිරිසක්හර එකතු වෙනවා නිමිතන ඒ පිරිසට හරි බණ කියාව වදන්න හෝ කනිවාරෙන් ධර්ම දේශනා කරහම එහමතා ඇවුණ. එකකරන නකතව බෝදනටයනු ඉටපස තවද බෝදනාට කටින්ටග හිල්හෙේෙනවා කියලා. එහෙම දැනගෙන නමුත් අපි ලොවතුරුවන්න ලෝතුරුවන්න වසය නමත්දාගෙන හෙම නෙවෙයි නිකං පොඩියට පටන් ගත්තා. නිකන් ලෝතුරය නමුරම්බිද නමු තිබුණ නමුත් අපට මෙෙම ව්‍යාප්තන වැඩක් මෙහෙම බොහෝ දෙන බානහ ඉහම අදහසත්ති බුන්නෙ හැ ඉල්ලහන් මහත්තත් එක මම එකවතාවක් කතා කර එහෙම කතා කරල කොහොමහරි අපි මේ ලොෞතුරුවන්න පටන් ගත්තා. ඒ පටන් අරගත්තට පස්සවෙේ මට බැනුන්හන්ට සිද්ද වන සෑහෙන්න. සමහරු තරහ වෙලා මගේ මගේ යාු මිත්‍රය වසිහිට පොය ඇයිදන්නවද ම අද යෘත්තුව කියයවට හැමදේමු මගේ විශේෂ දවසක් අද එකයි මම මේ බනක්ම නිවේ කියන්න මුත් බනක්තමයි කියා ඒතම අර මගේ අර කොන්දේසි මම කඩකරපු මිනිහෙක් හැටියට එකකවේ ම මූලා රම්බෙදදිකවවාන්නේ ම කියලම යා මාධ්‍යශේත්‍රී ම මාධ්‍යයට යන්න කැමතින. සිදව ව ැතින සමවිවේකෙන් ඉන්න කියල ියන් හි පටල් මහ දත් ඉන්න ත නිසාහරම සතුයි කියන හැම වචනයක් පාසමූ සාක්ෂිදරයි. යන්න කැමතිනෑ ම මාධ්‍යයට මංගේ නිසා ප්‍රසිද්ධිය වන්න කැමතින ප්‍රසිද්ධවෙන්න කැමතිනෑ මාධ්‍යබන කියන්නේ නි්ශබ්ද බන කියනවා මන් ළගටනෙන විතර බන කියන උන්හම කතාවක් මගේ ඔලිය තිබුණ ඇත්තන හමතයි මං හිට නමුත් අර මන් නොහිත විදයට මේධර්මය ප්‍රකට වෙන්න්න ගත්තට පස්ස. අන්න ගතට පසේ දම පාලිමහි වාසිත්වෙෙන්නේ එහෙම කුඩාබෝධීට බණන්ඩ මූලා රම්බෙද ඉතින් හොමෝොම ඉඩ ගතට පස්සේ මේ කතාාව වෙනසුුණනේ ඉටස ලෝතුරුවරණ කියලා මේ YouTubeු එක මේ සූම් එක මේ YouTubeුබ එක පටන් ගතට පස්සේ එක තවත් වෙනස් වුන කතාව ඉට පස්සේ මම හිටේ පුංචාරාමික කුඩාබෝධි කියලා කුඩා ෝධයේ බන කියන්න සැනත්තිපුන්නේ. කුඩා බෝධය බණ කියන්න තැ සැතිබපුුණන්නේේ පුංචි බදුගේ ඇතිබුුණි. ඒ බුදුගේ උපරිමිඉන්න පුළුවන් හයකට හතකට විතරයි. එක සැරේ. ඉඩවස් ඒක රශ්නයි බනහන්ඩබෑ අ වෛද්‍ය නන්ද හෙට්ටිකම් මහතම මට මතක් කියෙන ඒතුමා ඒ ගැන හිතලා අන්න එතුමා ඉස්සල්ල මේසිකක් කයි කරලා ඒ පුංචි බුදුගේ බණ කියන්න පුළුවන් පරිසරයක් හදල දුන්න. එතුමාට පින් සිද්ධ වේවා අදත්මන් සහිපත් කරනවා. ඊට පස්සේසාදු සාදු. ඊට පස්සේ එබුදුගේ බණ කිය කියන්ඩ පුළුවන් ඕනා ප්‍රශ්නය මගැහැරිලා. නමුත් හයකට හකටඉින්ඩබෑ සමහර දවස් වලට ඒේක ඔරතු දෙන්නේ පස්ස ඇදිනට නමුත් පහලුවක් කික් ඉන්න ඇතුලි බණහන්ට ඕන තරන් සාහි දරයි මේ පිින්වතුන් මෙතැනත් ඇතිහෙමයි ඕවන් තරන් ඇති ආපුුවයි මම නම්ගන් දන්නන්නේ තමාරුගේ ම මූුණුවත් බැලිවිනෑ සමහරුවාව කලුවරේ. අවසා විරෑ හයට හතටටට. එනිසක් ආගෙත කින්ද බන්ද මූනුවවත් න්දැක්ක නෑැ කලුවරේ මනුසේකාව කියල විතරයි දැක්කේ. මට වැඩන් නෑ ඉතින් ඇත්තන හිමොය. ඒසා කවදදකිින්ද මන්දාව කලා වැඩ මතක හැබැ ආ විශල්ල පිරිසක් කියළ මතකයි. දහයක් පහලවක් හිටිය බුදුගේ ඒසේ කොරොුතු දෙන්නේ. බොහො මොහොම ගිය. එක දවසක් මට මටකයි එකසිය පණහක් විතර පින්වත් පිරිසක් ගම් පහින් ඇවිල්ලා. න්ජනය පාසකම සමයට බනහා ගෙනති ගම්පා එතුම අ එක්කා පිරිසක් තව රුවන් මහතා කලනි මහත්මිය පිරිස එකසේ වනහක්විත රැවිල්ල කුඩා බුදුගේ අපේ බුදුගේ දහ පහ ලෝකට ඉන්න පුළුවන් නොවත් එදා හිටිය මුළු බුදුගේ පිරිලා හතුලිය පහ මට උස්ම ගණඩත් දැරවුුණ එලි හහිටිය ඇතුරුටක කෑගහ ඉන්ටිසන්න ඇති නිසා. ලොතුරුවන්න පටන්ගත් වර පස්සේ මේ අරබුදේ තවතුරටත් ිප එන්න පටන් ගත්ත මොකද දැන් සතිපතා ධර්මය දේශනා කරනවා දැන් අර කටු කෙල්ලි අවසීමාව ඉක්මෝල අර සාමාන්‍යය දුරකට විදිච්ච සීමාව ඉක්මල දැන් ෙස් විදෙස් රටවල්ලට ධර්මය පැතිරන්න ගත්ත හම විදේශකත පින්වතු නුත් එන්න ගත්ත නොයෙක් දෙන ලංකාවට විල බනහන්. ඒන්න තරබුදු ගෙටමයි. ලෝතුරුවන්න පටන්ගරන් ටික කාලයක් එනකොට බනහන්ද කැතිෙන් හිට බොෝ දෙනට එන්න බ ඇදැන්ග ලන්න කීදන කකින්නවාද කිය. දැන් කුඩා බෝධී බුදුගේ ුනාානන් මේ පිරිසට අද මෙහෙමඉටවෑ. ඉති එනිසා අවසානයේ ලෝතුරුවරන්න පටන්ගරන් ටික කාලයක් යනකොට මනුස්්‍ය අතරම මේ බණහන පින්වතුන් අතරම මතයක් ඇති වුණා බණහන්ඩ අපිට තැනක් නෑනිේ බණකයන්ට අපිට ස්වාමිනාාසට හරිියමන් තැනන් නෑන ඉල්ලන් මාත්‍යය අනුරුද්ධ මහත්‍යය ජයන්ත මහත්ත්‍යය සුරය සමහත්මිය වයිද තමාරකුණු වර්න මහත්මිය පැත්තිෙන් දම පද ෙහින් ොහම හැමෝ අතාරල ොම එන යන පින්ිවතුම් හැමෝමට වැඩි වසින් අපිට මේ විහාරස්ථානයක් තිබුණ නම් බණක කියන්නට මොරන ශලාවත් තිබුණ නම් කොචර හොඳයිද කියන මතේ පිහිටාගෙන තමයි ලෝදුරු අරණ පන්සලක් හදමු කියලා ගිනුමකට මුදල්කුතු කරන්න පටන්ගත්තේ. මට පන්සලක් හතන්ට එකන මට විශේසියෙන් පන්සලක් හදඩ කියලා එහෙම මනාවත් තිබුන්නේ ක මට ඉන්න තැනකිදගෙන බන කියන්න පුොළුවන් අදට එම ප්‍රශ්නයන් නෑ මට බණ කියන තැන පොතුද කියල අදාලනෑ ඔබ නිශවබ්දෝ කන්දවවානම් ඕන ගහක් ගලක්පුට ිදගෙන බණ කියනවා. ඇැවැ නිශ්බ්දෝ අහගනින් දෝල් මුකද නැත්තන් තරමක් නැති තාවක්මං කරන්න එතුර මට නැගිට ලෑන්්ඩ හිතෙනු එනිසා නිශ්ශබ්දව අහගනින්වා නම් තැනදාල නෑ මට ැනි ශ්ද න්නන ො ම මේ කියන පනිවිටේ හරිිට සන්නනිවේදන වෙන්ඩුනොට ැත්තං එකත් තේරුන්නේ නිිකං අර කම්මල කෙනගැන බණ කියන්නබේ. එතකොට කොහොම හරි පන්සලක් හදන බලාපොත්තුව අත්ති බුන් හැ පන්සලක් හදමු කියන බලාපොරොත්තු ඔබම ඇති කර. ඊට පස්සේ ඒ වෙනුවෙන් මුදල් එකතු කරලා ගිනුමක් පවත්තාගෙන අන්න පටන් ගත්තා. මෙන්න මෙතන දී අර භික්‍ෂුවක් වසේ ම මූලා රම්භෙ ්‍යාරම්භ කරපු පැවිදි ජීවිතේ නසා ගත්ත කියෙල සමාරුමගේ ජීවිතෙන ඇත්තල ගිය. එතන හිටිය මං දිර්ඝකාලයක් ඇසුරු කරපු යාලු මිත්‍රියෝ. එතන හිටියා දිර්ගකාලයක් අපේ පන්සල්ට ආපු ගියපු දායකෝ උපාසකය උපාසිකව වනහපුවයි එහෙමයත් හිටිය. මේ පිරිස ඊට පස අතහැල්ල ගැයියේ ස්වාමන්හන්සිේ ප්‍රතිපාති දැන්වෙනස් වුන මොකාද සල්්‍ය අල්ලන්න කේ ි හදැන්න්න සල්ලිකුතු කරන කෝඩිගරන මෙතින් මට හෙමකක් හදන් ඩ ූමනවත් තිබුන්නේ බනහ ඔබටයි මෙහෙම මනාවත්තිබුණේ. පන්සල් හදන්ඩ සද්භාවෙන් අවංකවාෙන් කවරහරි ඉදිරිපත්වෙලේ මුදල් පරිහිරණය කරන්න අවංක සිතිම කවරත් ඉදිරිපත්වය නැති බව පිච නිසා එහම ැත්තන්ගේ සදහ කවරුවත් ඒ වෙන් එච්චර කැපකිරීමක් කරන්න කැම ැතිව තේරච් නිසා. ඒ මුදල් පරිහරණය කිරීම අතටගත්ත මිසාක්ගේ භික්ෂූත්යමන් අනසාගත්තය කවදාවක් ඒ පැත්තේ. සා සාධ සාධ එම හිතුව මාදි කිසිම කෙනෙට මුදලටවත් කිසිම දෙේකට මාව එහෙම අපහරණය කරන්න බෑ. නමුත් ඒමගේ මාවතේරුන්ොගත්ත යාල මිත්‍රය වශයහිට පු පිරිස් ගොඩක්කා හිටිය එහම අතහැර ලගා ඇයිඒ දැන්ස්වාමන් හසීවරයිදැ ැ විදෙස්කත පිරිසත්ති දැන් සල්ලිය නෝ දැක් ඩොලරු පෝම්පයක් හයිරල තින සුසිිලවන්සට ඩො පොම්පෙන් සල්ලියනු එනිසා ඩොර් පොම් පි නිසා සමහරු තරහවුණු තරහවෙලා ග තරවෙලා ගිය විතරක් නෙවෙ නොෙක් අපවාද කරලා උපවාද කරලා තව නොයෙක් දේවල් කරලා එක එක ආකාරයේ ඉදිරිවාදිිකම් නොෙක් නොෙක් ආකාරයෙන් හිසා ඒක ජාතියව කරලා අසා අවසානිති එක දේවල් කර අයිතින්ගේ ක්කම උන්නෑ නේද. ඉතිං කොහොමාර මට සතුටක් තියෙනවා මම් බලාපොරොත්තු චත අද සැබෑ වෙල තියනවා. එදා මට බලාපොරොත්තුෝ තිබුණේ මියඇන්ඩ කලින් මට අවබෝදධ ලාතිපිචේ ත්තරීත ධර්මය මිනිස්සුන්ට දෙන්න ඕනු කොහොමමාරී. එක සංරක්ෂණය කරන්්ඩෝඕන එකට මාධ්‍යයක් ඕන ඒ මාධ්‍ය ිහිවේවා කල හදවතයේ පිරිසිදු හිතන්මම ප්‍රාත්තනා කල ඇත්තටම ඒ මාධ්‍යය බිහිවේවායිකැන මේ ධර්මය සංරක්ෂණය කරන වැඩපිළිවෙලක් බිහිවේවාමකද අ ඒක මට බවඩම්ම තේරුණේ අ නිසලගේ වැඩෙන් පස්සේ ඇත්තටම්. ඉගැන නිසලක පටිකත කරට වස මටත්තයව අපරාධ මේ ධර්මය පටිකත කරනව කොට හොද අරම යාල ට කිවහ ම පටිකරු කලේ යාල ගන ද ියන්ත්‍ර හරිගන ති මන් ඇරල ම ඉප අපේ තව ලක්ෂිතකගේ ල අපේ මල්ලිකෙනෙක්කින්න. ක්ෂිතක පටිකත කිරීමේන්තය තම හිට පස්සේ ධර්ම ටික කරලා ලක්ක සැමිකට දුන්නේ. අද නම් ඕන තරන්ඒවට තාක්ෂිණි උපකරන සයාල සකස්සෙලා ද මේ තාම සුව පහසු ධර්මය දේශනා කරන්න පුළුවන් වා ශමීකරණය කරනලාද මේ ශාලාාවක් ඉදගෙනෑ මම් මේ බණකයන් ලොවතුරු වරණ සද්ධර්ම මණ්ඩපේ සියවන ධර්ම දේශනා සා සාධ සාධ හම ගත්තාම මේ ට සියක ිසල්ල ධර්ම දේශනා කලේ කුඩා බෝධිය අර පුංචි බදුගේ සීලින් ලයිට්ක එලියෙන් වයි තමමාරගුණවර්දන මහත්මික වල්ලු දෙකු කස් කරල දේපු අරන් දේපු ඒවගේ මජකත් මහත ඇතුළු පිංවත් පිරිසගේ දායකත්යෙන් ලබාදීපු ඒ ලප් ප්කෙන් පපුංචි ඊට පාස්යයි ඊට පස්ස අදටත් මේ ප්‍රියන් ගාරිබේර මහත්මයක්ත් මතක් කරනවා තුමියගේ දායකත්යෙන් ලබා දීපු ඇපල් පරිගණකෙන් අදටත් න්න එහෙ මෙහෙම නවී නවුන නවීන වෙලා නොක්කාරින්ෙන් කැම්මරක් ඉ පසි දිල්හන් මහත්්‍යයක්ක තාක්ෂණක දැන්ම නො එකක් කාරෙන් උපයෝගි වෙලා ඇමරිකාවිදලා සියලුම නවී නු පාංගාව එක ඩයික ච ගොඩපිින් තුන් ඉන්න ඊට පස ප්‍රියන්තම හත්තයාගේඒ වගේම තව අපේ සනුරත් මතක් කරඩනු සෙනුරයාසස් ඉඳලා එතුමාගේ ශාන්ති හොයාගෙන ගිය සෙනුරත් මත කර ඩු මෙහමහම ොඩක් පිරි මේ කටයුත්තේද දායකුන ූ රම්බිද එහමවෙලා කොහොමහරි අද වෙනකොට ්‍රියන්තහයෙන් පැල්ලම හත්මියගේ තාක්ෂණික දායකත්වයයාගේම රන්දිම ඒවගේ බද්ධික විශේෂ මතා කරන්නු මේ පින්වත් පරිසගේ ශ්‍රව්‍ය දෘෂ්ය මෙහෙවරින් තමයි මේ සූම් දේශනාවද මේ තාක්ෂණික වසයංහට අහන්න දකිින් ලැබෙන්නේ. මංරිව ධර්මය පටිකත කරලා සංරක්ෂණය කන වැඩපිළවෙලගැන. එහෙමකක් මගේ හදෝතිය තිබුණ හ ප්‍රාත්ථනාව එහෙම උනානම් මට ැෙ හුසම ෙලන්න පුලුවන් කළලම දැගෙන හිටියම්කද මේ වටිනා ධර්මය නැතිවුණොත් නැතිවුණනා තමයියයි ආයහෝ ඇන්න හම්බේ එන්නේ ආයි බුදුරජාණන් වහසක ධර්මය අතුරු දහංවෙලා ගියව අතතුරුදහංවෙලා ගියා තමයි ම කියන්නේ මම නැතුුණ හම ධර්මය අතුරුදහගෙන කතා ාවක් නෙව ම කල්පනාහකිරි ම දන්නටි අතුරුදහගෙනවා අනිත්වාමින්න් වහසලත් ඕන තරන්තාව ධර්ම දශර තු අනිච ලක්ෂණ හැම මට හොන් හම කරුව දේශනා කර මට එඇහුන්න එහම කවරුව දශනාකන අනිචලක්ෂණය උදේවය අර්ථෙන් උදේව අර් හේතු පලලාර්තිෙන් නොයක් න ක්සාමන් හසල නොයකකාර සදහ කල ම කියන කගත් නංග ොත් පස ්‍රශතිය නොයක් නොක්වාමන් හස එක මටංගලින් අනිච ලක්ෂණය විග්‍රහ කළට උදේවය අර්ථීෙන් සුපැහැදිලිේ ධර්මය දේශ නොකරපුනි. අනිච්ච සමුපාදය සමදේහ නිරෝධය පමණක් අනිච්ච ලක්ෂණයෙන් පෙන්වා නොදීම නිසා. අනිච් ලක්ෂණම උද්දේ වය කියල පෙන්වා දෙෙන්න්නේ සමුදේසා නිරෝධයගෙන ලක්ෂණ දෙකයි කියලා. සුපැහැදිලිිය ප්‍රකාශ නොවීම නිසා. අනිච්ච ලක්ෂණයගෙන නොෙක් සැකසංකා හටකත්තම නුසය තුළ. ඒක තමයි අදටත් ලංකාේ, ්‍යක්ෂ භික්ෂනි උපාස පාසික ෙන සිව් වනත් පිටි සත්තර සංගබේදයට හේතුවෙලා තියන කාරණාව. අදටත් පංවතුන ලංකාවේ. ත්තරීතර නිවනවබෝධ කරග්ඩ මහාපාමිත ඇතු විපදිච්ච භික්‍ෂූන් භික්‍ෂණී නපසකයන් නුපසසිකවම් කා කොටා ගන්නවා අනිච්ච ලක්ෂණය විග්‍රහ කරගණඩ වැරුව. අනිච්ච ලක්ෂණය උදේවාය මංකිව අනිච්ච ලක්ෂණය උදේවය කාමතෝ ජයිති සෝක කාමත ජයිති භයන් කාමත විපමුත්තාසන අතිසකු කුත භයන් ඔන්නඔය ගාථාව ද අනිච්ච ලක්ෂණය. ඔන්න අනිච් ලක්ෂණ ය තිීන් ඔය ගාටය උදේවාය දුක්කස්කන්දය හටගන්නේ කෙේ දේ ඒ දේ දුක්කස්කාන්දය අවසංගන්නේ කෙසේ දේවාය දුකස්කන්දය හටගැනීම සමුදේ දුක්කස්කාන්දය අවසංගීම නිරෝධය ඒ නිරෝධය සමුදය සමුද නිෝධය උදේවය පෙන්වාදීමත අනිච ලක්ෂණින් පෙන්වාදන්නේ අනිච්ච නිසයි සියල්ල නිවන්දකින්න පුළුවන්ගෙන් යම් හේකින් මේ අත්භවය ඇතුළේ ආත්මයක් හිටියනම් නිවන්දහිටවෙන්න එහෙනම් කවදාව යම්කින් ආත්මයක් හිටියන නිවන්දකින්ඩ වෙන්න කවදාතියෙන ඒ ආත්මය සතපු අන්ඩන අපිට ස්වර්ගයක සදාාධනික සාමී සමාධාන පෙන්න්නේ නිවන්දකට එෙන ඇයි ආත්මයක් ඉන්න ආත්මය නසන්දිය මෙතන පවතින් ආත්මයක් නොවයි සත්වයකුත් නොවේ හෙන හේතුඵල ධර්මයක් ක්‍රියආත්මක වෙලා මේ පවතින රූපේදනනා සංඥා සංකාර විඤ්ඥානකට පංචුපාදනස්කන්දය තුලින් නැවත රූපේදනංඥා සංකාර විඤ්ඥානිකෙ නිස්කඳපහක් ජනනය කරනවා කර්මාණුරූපෝ. මෙන්න මෙහෙම ක්‍රියාවල ඇත්තියෙන්නෙ මෙතන සත්්‍යේ පුද්ගලේ කාත්පයක් ගමන් කරන අනිවේ අත්බවෙන් අත්බවයට. පංචුපාදනස්කන්ධයන් තුළින් නැවත පංචුපාදනස්කන්දයන් ජනිත වෙන. ඉතින් පංචපාදනස්කන්දය සත්්‍යේ පුදගලේ කාත්පයක් වසේ විද්‍යමාන වෙනවා ජය තෘෂ්ටම ක්‍රාත්ම කකට නැත්තන් සුද්දසිංහල කුව රාගයෙන් සහ ආලයෙන් ක්‍රියාත්මකෙනකොට සතෙක් වේනවා ඔබතු රාගේ සහ ආලය තියනකං සතා ඉන්නවා රාගය ආලයේ සදහට අවසංගච දවසට බ අරහතුන් වහන්සේ නමක් වේවා සතා අවසන් එනම් ඔබගේ අරහතුන් වහන්සේව යටපත් කරගෙන ඉන්නේ ඔබ තුළම පවතින රාගේ සහ ආලයෙන්. මේ පැහැදිලි සු පැදිල ධර්මය බුදුපියාන්හසේ අනිච්ච ලක්ෂණය පෙවාදී. ඉති අනි ලක්ෂණය අබෝධ නොත් තමයි චතුරාර් සත්‍ය අවබෝධ වෙන්නේ පාටික්්ෂ සමුපාදති සමුදේ නරෝධී නහොත් ප්‍රතිල් අනලෝමය ප්‍රතිලෝමය අවබෝධවෙන්නේ නිර්රවාන මාර්ගය අවබෝධ වෙන්. ඉතින් මේ අනිච්ච ලක්ෂණයේ තෝර බේරගන්න ඇැතුව නොයෙක් ජනයා අදටක් මගේකයිබි විවරෘතෝ කතා කරන්නේ අද පිරිසිදුව කියන්න මේ කතාව. අදටක් කටාගන්න අනිච්චලක්ෂණය තොරගන්න නැතු.මිච්චර පැහැදිලිව කිය ඇද. අනිච්ච ලක්ෂණය කියන කුමක්්ද කියල. සත්ත්‍යේ පුද්ගලෙ මුල්ලේ්ච ලක්ෂණයක් න අනිච්ච කැන හේතු පල ධර්ම හේතුවක් නිසා තමයිම දුක්කස්කන්දේ පවතින හේතුව නැසුහම දුක්කස්කන්දය අවසංගිනවා. එකැ ඔබ දුක්කි දින්නේ ඔබ තුළ පවතින හේතුවක් නිසා. ඔබාත්ම අනිසානිවේ තුල පවතින හේතුවක් නිස යඔබතුක්න මොකද හේතුව ආශාවන් ආශාවන් තවත් විදිගට කිවත් කාමය කාමී සංකල්ප රාගෝ පුරිසස කාමෝ සංකල්පිත රාගේ පුද්ගලයාගේ සංකල්පිත රාගේ නොත් සංකල්පෝ වශයෙන් පවතින ආශාවන් ඇැ මෙහෙම පිනව්ඩෝන් කන මෙහෙම පිනවඩෝන. නාසේ මෙහෙම පිනවන්්ඩෝන් දිව මෙහම පිනව්ඩෝන් කයි මෙහෙම පිනවන්ඩෝන මෙහෙම හැකන නාස දදිව ශරි මස පිනවුවොත්තමයි සැප්ප ලැබෙන්නේ මෙන්න සංකප්ප රාගය සංකල්පිතරාගේ ආශාවන් හොත් කාමය මෙන්න දුක්කදින හේතුව. ඔන්නොයි හේතුව තියෙනකං ඔබත් මමත් සත්‍රයක් වසයෙන් මේ අත් බව ඊළඟට මෙලෝපරලු වසියෙන් දුක්කිදින. ඔබත් මමත් අපි හැමෝම කාමයේ සැපයි ආශාවන් සැපයි ගෙන බලාපොත්තුව අපි තුළ තියෙනකම්. එහෙන යම්මහොතක මෙනි මේ කාමයේ සැපයි, ආශ්වාදය සැපයි කියන බලාපොරොත්තුව ඒ ප්‍රාර්ථනාව ඒ මානසිකත්තේ අපේ මනසින් දුරුවෙනවාද යම්තාක් දුරකට ඒ මට්ටමට රාගේ නිවිලයනු. ඔබගේ ආශාවන් යම්මට්ටමකට දුරුුණද ඒ මට්ටමට ඔබේ මනස නිවෙනු. එහි පස්සිකෝ? මධකන්න්න මේ ධර්මය සන්දිීට්ටිකෝ ඔබටම දැකගන්න පුලුවන් ධර්මය ඕපනයිකෝ ඔබටම උපමාකරගෙන බලන්ට මේ ධර්මය පච්චත්තං වෙදී තබ්බෝ ඔබේ නැන පමණට තේරුම්ගන්න මේ ධර්මය. අකාලිකෝ එතකොට කල් නොය ආම ප්‍රතිඵල් ලැබෙන ඔබට මේ ධර්මය. එනම් පංවතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වාදන මේ ධර්මය තවකවරුවත් කිව්ව කිය පිළිගණඩ ඕනි කන්නෙවෙේ තමන්ටම තේරුම්ගන්න පුළුවන් මේ ධර්මය. මනස නිවෙනආකාරය චතුරාර් සය ධර්මය අවබෝධ වීමෙන් මනසේ නිරෝධය ඇතිවෙන ආකාරි තමන්ට පත්්දක්කින්න පුුවන් ඇත්ත බොරුද කියලා. රවට්ටන්න බෑකාවත් බුදුරජානාාසික ධර්මී සම්බන්ධී මෝඩයන් කරවට අන්න පුළුවන් මෝඩ කතා කියලා බුද්ධිමක් පිනිිසුන් කරවටන්න බෑ මෙි ලෝක. බද්ධින් මිනිසු යම කිව්ව පමණින් පිළිගන්නේ යාර ුද්ධයෙන් විර්ශණ බද්ධය තල බල කල්පනා කරලා සලකා බලල අධ්‍යනය කරලා ගවේශනය කරලා පරීක්ෂා කරලා පිළිගන්න හරකෙක් වගේ කිව්ව ගමන් ඕන මගුලක් වතුරටිකක්් පෙන්ලාය මෙන්න මේකක් සුද්ද වූ වතුරු මේ කරන්ගෙල්ල බීපල්ල සියල් එඩරෝග සමනය වෙලා බොලස් උද්දධ වෙලා බල සාාන්තියලබනව සසාධාතන කමණයඇතය ලබනෝ කියෙලා වතුරටිකක් දුන්න දෙකක්ත්රං හල බොයි අර පෞුගගේ කාලි ලංකායි මිනිස්ස සයිනයිට් ල මැරුණ නිවන්දකි උන්නන් තරම් ඔක්දයෝද එම කිවටති සමාවෙන් උනසරම් මෝඩද බල කොච්චර මෝඩ වෙලාද මිනිස්සු සයිනයිට් කාල මැරුණා සමහරු ඉන්නවා මේ දිනහතක් කන්නතු හිටියම් පරිනිර්වාට පත්වයකිල් හිතම ස්සු. මේ විදිහට ගත්හමු නොයෙක් නොයෙක් ප්‍රවාද තුළේ මේ ධර්මය වහගන තියන්නේ අතළඟ තියන නිවන්න ොපිණීි පවතිනවා මේ මනුෂ්‍යයෝ අදමන් කතා කරන්නඒ ගැ ගොඩක් මිනිස කොච්චර නිවන කල්දාගනද තියෙන්න්නේ කියලා මිනිස කොච්චර නිවන කල්දාගනද තියන පින්වතුනි කිය අදමම කතා කරනවා තාමම බණ කියන අ පොඩි මූලාරම්භයක් ගන්න මේ ලෝතුරවාන් ටාපු හැටි සහ මේ භික්ෂුව සම්බන්ධයෙන් ඔබ ැග ටින ිතාවක් මට මේයා අද සුද්දවෙන්නන මේ බෝ ඉස්සර ඕන මගේ අර තරහවෙල ගේ යාලු මිත්‍රයෝ අයි යාලු කරගන්නඩ හමිකන්නේ මේ කියන්න. මට යාලුවොත් නෑ මේ ලෝකෙ සතුරොත්නේ ඒ අයට ඉන්නවා ඇති. මම උද්දශ්‍රාවකයෙක් නිවන ප්‍රාර්ථනා කරන සියලම රූපයදනා සංඥා සංකාර විඤඥාන ගැන තියන චන්දරාගේ මනසින් දුරු කරගන්ඩ වැරදරන මනුස්සෙක් මේ ලෝකේ එච්චරයි. එත්ත නිදගෙන මං මේ ටෙක් කියයන් එතකොට ලොතුරුුවන්න පටන්ගරන් අද දේශනා සීයක් ගත වෙලා තියෙනවා. සෙන්සුරාධ දේශනා පමණක් මට කියන තියෙන්නේ. එදා එ බන කියන්න ගත්ත දවස හිට භික්ෂූම තමයි අදත්මම මේ අරණ විහාර මේ දම් අන්ඩ පේ මෙතන මෙහෙ මිඳගන හිටියට. කුඩා බෝධ දිාපනකය භික්ෂුව තමයි මගේ ප්‍රතිපාති වෙනස් ුණනය කිිසිදිය. එදත් මගේ පැතුම නිවනයි, අදත් මගේ පැතුම නිවනයි. හෙටත්මගේ පැතුම නිවනයි. නිවනිින්මයි කෙලවර වෙන්නේ කවද හරි දවසක සියල්ල ආද සාදු සාදු කන් මේ වේරය අත්හර ඉන්න කිසි කලෙකීවින් වීරය අත්හරට සූදානන්නෑ මම වෙෙල්ල කැපපුවා කිසිවෙ කිසි දවස. දේනිසා ඒ වේරය අත්හරි ඉන්නෑ මම. එනිසා බණ කියන්න ගත්තා දැ. න දේන සීියයක් ගත වෙලා සවන දේශන වදවසි සිද්ධ වෙනවා අවුරදු තුනකට වඩට අවු දුනක් විතර ගතතු වෙලා යවා. එතකොට වකිර නොක්නො නොෙක් නොයි පරිවර්තනයන් පරිනාමයන් සිද්ධ වෙලා තියෙනවා බන කියයන් අන්සලක් නිර්මාණය වෙලා තියෙනවා. කාරෙන් ඒ තාක්ෂණක මාත ත්තක මකිි වැඩ පි ක්සක සලාතියන ධර්ම පටික කිරීමේ සංරක්ෂණ කිරීම පි ලක් ලායවා ඒ ඇරෙන්න්නට මංඒ භික්‍ෂුවම තමයිති එදත් මේ විජිතය බනකිව දත් ප විජිතය බනක මේ තියෙන්නේ මගේ එදා මංගේතන ලෝතුර අරණන්නේ මුලින් මති පපචවටා පදම තින් තා මේකත්තියන මගේ අඇතිමති. එදා ඇඳ සිවරක්ම මේ තියෙන සාමන් මොකක්ද වෙන සුනා කිය නැත්තං මොකක් දනා කියන මිනිස්සුමට මටනං එච්තද එන්න ඔුන්ට උනාා මනිසා. යමෙක් බලාපොරොත් වනේ හැමදෑම ගමඉන්දගෙන ගම ිනිසුන්ට විතරක් බන කිය ෝන කියන්න හ අත්මාර්ථකාමී මටහෙම අදහසත්ති පුුණෑ කවදාවක්. මටතිබුණේ ප්‍රසිද්ධ නොයි බන කියන්න පුළුවන් විවේකේ ආරක්ෂාවනවා කියන අදහස විතරයි එඒ අරෙන්ඩ බණ කියන් ෝන පන්සටන කට කෙල මිනිසන්ට විර හෙමදා සත්ති බුණනැ කවදාවක්. විවේකය ආරක්ෂ කරගණඩ උත්හ ගණ්ඩයි විවේක ආරක්සා කරගණ්ඩයි අප ප්‍රසිද්ධියව අප්‍රකට වවින්ඩ උත්සා ගත්තේ නමුත් පස්සෙකා ේකටත් නිග්‍රහ කලා කොහොත්දනද කිවල්. කිව්වා ලෝතුරු වරණ කියලා මෙ ඉස්සල්ල රේඩිකේ බන කියලා අප්‍රකටව මං කැම්පෙන් එකක් කරා කියලා. රේඩිකේ බණ කියල අප්‍රකටව නම කියන්නැතුව පස්සේ නම කියලා ලොතුරුවන්න කියලා නමත්දාගෙන මෙන්න නමින් කලින් ඕඩියෝක විතර තිබුණ කටහඩ විතර හිතුුණි මෙන්න නමත් කියලා වීඩිය කත්දාගෙන දැම්වෙන්න YouTubeු එක බන කියන අන්න මාර්කටිින් කියලා චැනල් එකකින් ඉසල්ලවම නම කියන්න තුව බණකිව්වා පස්සෙ දැන්වෙන්න YouTubeුට එක නමත් කියාගෙන ගමත් කියාගෙන දැම්වෙන්න YouTubeු එක බන කියනෝ කියලා අම චෝදනා කරන්න ගත්තා ලක්ක ෙමික ඉන්දික ජයවක්දන කියන මිත්‍රිය ක්ෂිදේවට උන්නම් එක අතවැත් අද්ද කියලා. අදගත්මට ප්‍රසිද්ධෙන් නූමනාවන්නේ ජනප්‍රෙන් නූමනාවන්නේ හමිකන්න නෑමට මේ මාධ්‍ය බණ කියන්නේ මේ ධර්මය ප්‍රකට කරන්න ඕෝන් නිසා ප්‍රසිද්ධ කරන්න ඕෝ නිසා බණකිව ඇතම මිනිසු කොම දැනගන්න මේ ධර්මී කටපියාගෙන හිටියෝ. බුදුරජාණන්සේ ධර්මය අවබෝධ කරලා බද්ධතර පත්වල නිශ්බ්හටන ොදවෙෙන්නේ. ඉතින් උහසේ ධර්මය මම දශනා කරන මට පුලුවන් හැටියට. ඉතින් මංකිවරමන්ඩ ස්සෙල්ල බලාපොරොත්තුවත් තිබුණ මේ ධර්මය සුරක්ෂිත වනානම් පටිකත වෙලා තිබුණන සංරක්ෂණය කරලා තිබුණනම් යම් ආකාරයකට මනුෂ්‍යයන්ට මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලැබේනි එහෙමුණොත් කොහම කෝමහාරි ධර්මය ආරක්ෂයල මනුෂයන්ට මේ සම්බුදධ සාාසනී රැකවර්ණය ලැබෙයිනි කියලා සාම ලුවන්හලට හම් පොත් ලියන් ඩ ගත් එම ලපොත් විසාල ප්‍රමාණයයක්ති නොමාග මං ඉස්රටයෝදෙනවා මුද්‍රණය කරනට වටිනනා දාහාම් ග්‍රන්ථ ත්‍රපිටක ඇසුරෙන් ලියපු. ඔය එකයි දෙකයි මුද්‍රණය කළේ ඒක්වත් ම ලියපු අනමී අතිරයක පොත් ලෝතුර බුද්ධ වන්දනා සහ නිවනිනු මනස නිවීම කෙර ලිපු පොද් දෙකම ම ලිපපු අතරේක පොත්් දෙක ර්‍රධාන පොට්ටික පොතාම දැක්කිෙත් න. එ වනාගතේ ම ජීවතුන් අතර හිියොත් එවට දකින්න හම්යි වටිනා ග්‍රන්ථ ඉතින් ඒවිදිේ පුළුව හැටි මේක සම්පක්ෂණය කරන්න ම තනියෙන් උත්සාාගත තනයෙන් එනිසා මගත්තක ර්මය ගැන ස කෙනෙක් එඩ පවාද කරන්නසාසා ක්ර අදත් කටයුතු කරග න්න මම කියයාගනාවේ එසේ ධර්මය දේශනා කරන්න එනකට මට බලාපොරොත්තුව අත්තිබුණ ඒ ධර්ම වටිාකමදන්න මිනිසටික් වුණගේහෙල මේ ධර්මය පටික කරලලා ආක්ක කල තිබත් විතරන් වටනද කියලා එකට වශේ හලම සත්පුරසසි ටිකමුණ ැහුණ ල්ලන් මහත අනරුද්දමහ ජයන්තමහත තමන්ගේ ජීවිතයම කැපකල දන් සුරේ මහත්ම තිවා තමන්ගේ ජීවිතයම කැප කරල මේ පිරිසේක ඉ ඉස්තරංගදියට පරිසන් කරේ ධර්මය ජන්ත මහතල මේ ඉල්ලන් මහතා අනුරුද්ද මහතා ජයන්ත මහත ඔවන් දන්න තාක්ෂණ. ඉන්නේත් පිෙන රටවල්ල දෙල්ලහ මහත ඇමරිකාවී ජැනන්ත මහතා ඉතාලි අනුරුද්ධ මහතා අයරලාන්තේ එතකොට ඒ වගේම මේ පින්වත් පිරිසත්ක බැඳීචතාව විසාාල මේ තාක්ෂණය ගැන මේ නොෙක් නොේකන්ස ගැන හැකියාවන් තියන පින්වත් ඉන්න එකතුවෙලා මොුණෝ හරිදයක් ගැන පිට දැනගන්න හරි නොහරි සබන්ධෙන්ිට මක් කරන්නඩ මුණාවුණොත් එකට අවශ කරන ඥාන ක්තිය හැමදේම හැම ක්තියක්ම බලය තියෙන පින්වත් පිරිසක් මේ වටයකතු වෙලින්නවා මං බලාපොරොත් වුණනටත් වඩා ශ්‍රේෂ්ට විදියට මේ ධර්මදේශනාටික ආරක්ෂා වුණ YouTubeු එක තියෙනවා ඉටමතරතා ගොඩා බැකස් තියෙනවා දැ මේ විදියටගත්තාම ඊලකට වසන්ත මහතා මේක සුචියයක්ක් හැතුව මහ පුදුම සාගතව විදිහකට ැන් මේ සෑම සියලෝ ආකාරකීම මේ ධර්මය සංරක්ෂණය වුණා ඉළඟට අප්‍රරමහතා ඇ සැදවා තව නොෙක් ආකාරය පටිකත කලා ආරක්ෂර ඉඩවස මෙ බුද්ධි ප්‍රියන්ත මහතා ස බුද්ධික ඊළඟට රන්දිම මේය මෙහෙත් පටිකත කරලා ආරක්ෂ කරනවා නොෙක් නොෙක් ආකාරෙ මේ මම් බලාපපුරත් ච්ච දිහට මේ ධර්ම දේශනාටි ආරක්ෂාව වන පටිත වුණා අද ඒ ධර්මදේශනා මාලාව සියක් සම්පූර්ණ වෙලායිම මේ කතා කරන්න බොම සතුටින් එදා ාත්නාාරපු ප්‍රාත්තාව සේම සපල වෙලා තියන්නේ. මංඉනි සඔබට කියන්නේ. ඔබට යම් ප්‍රාර්ථනවත්ති ඔොන සපල කරගඩ වෙන කාටවත් කියන්න පා අප ගෙලොතු රමායණනි බුදුපියානන් වහසටම ගිල්ල දැනු දෙන්න හසයට වටහත රක් ප්‍රදක්ෂනා කරලා.ලාමහසයට හිසතියා නොේ ප්‍රාර්ත්තනාව කියන්න්න පිරිසුදු හිතින් සපල වෙන ප්‍රාත්ථනාව බලාග ඉන්නක ැස් පනාිට. එනිසා පුදුම සාහගතයි මේ සද්ධර්මය සද්ධර්මී හැසිරීම කියන්නේ පුදුම සාහගත අත්දැකීමක් තමන්ග ඥානී වැඩිනුවව තමන්ටම දැක් ගන්න පුලුවන් තමන් හරි මාර්ග යනවන තමන් ගි ඥානි වැඩිනවා තමන්ටම් බලාගන්න පුළුවන් තමන් හරි මාර්ගයනවන වැරදි මාර්ගිකයනොනන් ඥානී වැඩින්නේ. ලෝකෝත්‍රඥාණී හටගන්න ලෝකෝත්‍ර ඥානයගන ලෝකය ලෝකය දකිනොට වඩ ඉහෙලින් දකින්න පුළුවන්හැ කියියාව ලෝකයා දකිනවට වඩා ගැඹුරින් දකින්න පුළුවන්නන් අන්න එතන තියෙනවා ලෝකෝත්‍ර ඥානය ලෝකයා දකින්න බොහොම සුළු දුරක් සෝහන දක්වා තියෙන දුර. සෝහනටත් එහා මේ සසර ජීවිතය මේ හේතු පලවසෙන් ජරා අමන් අතර නිර්මාණය වෙන ආකාරයයේ දකින්න පුළුව ඥානයයක් තියෙන අන්න එතන තිය ලෝකෝත්‍ර ඥානය. එනිසාඒ ලෝකෝත්‍ර ඥානෙන් යුක්ත ලෝතුර ඥානින් යක්තුම් ුද්ධස් රෝක පරිසක් මට මුුණ ගැහවුණ මං අද සියලම දෙෙනට දැන් නම්ගම් වශයෙන් කියන්න බැරි නිසා සියලමදිෙනට මූලා රම්බෙටි මම පින්ඩ එෙනවා ඒ මොකද දන්න ඕොන් මෙන්න මේ හේතුව නිසා ඒ තමයි මම මූලාරම්භිදලම් බාන කිව්වා නො එක් ආකාරය හැබැයි ගැමුරු ධර්මයන් සමහර අවස්ථාවල මට කියන්නඩ උමනාව තිබනත් එ කියාගන්නඩ බැරවුුණ මොකද අහනඒ කහන්න කැමති වන්නේේ නෑ හරු රම්භ දහීමම ර්ම ්‍රතික්ෂයපත් කර හාමුදුරුව කියනවා ගැඹරු වැඩි කියලා. එහෙ මෙහෙම තිබුණා. ඒ ඔක්කම මැද්දේ මේ අවශ්‍ය ධර්මයේ දේශනා කරගන්න්ඩ භූමිකාවක් මේ භූමියක් එම නැත්තම් වේදිකාවක් කරලයක් නැතු හිටි. එතකොට මේ ලොවතුරවාරණ නිර්මාණයවීම මේ සියලුම් පෙන්වතු කෙනගෙන් කෙනට ගන්්ඩ ගිය නැති වුණත් සියල්ම දෙනපු රෝගාමින් වෙල සත්පුරුස මනුස්සය වසින් මේ ධර්මය වටිනාකමතේරුන් අරම් මේ දහම් ම්ඩ පි ඉදි කළ නිසා මට ලැබුණා බොහොම පහසුවෙන් බුද්ධිමත් පිරිසක් විස්සර ාන කියන් ොහොම බද්ධිමත් පිරිසක් මට මුණ ගැහුුණ ලෝතුරුවන්න ම මේ අද සත්‍යයක් මයි කියන්න ඔබ මගේ ඥාති වර්ගය බොහොම බුද්ධිමත් පිරිසක් මුණ ැහුුණ මේ ලෝතුරවාන හර මම් බලනි මනුස්සේගේ බුද්ධිය අදිහා ප්‍රඥාව දිහා එනිසා සමහරු මගෙත්තක තරහයි නයිදන්නවා ම මනුස්සේගේ ප්‍රඥාවදකහම් මම බොහොමාරක මතු කරන්න රුස්සා ගන්න අතාරන්නෑ මනුස්සයවන් සතුරෙක් වුණක් සතුරෙක්කයන්නේ පුද්ගලෙක් වසයෙන් මට ඉදිරිවාදීකං කෙනෙහෙලිකං හතුරුකන් කළත් ඔගේ ප්‍රඥාව තියනවා කියලා දැක්කොත් මං කොහොම හරිව්වා ග්‍රහණි කර ග්ඩවාලනො අතාරින් නැතුව. මොකද අපරාධයක් ඒ මනුස දන්න ඇතුවුණට එහෙමුණොත් අන්නේ නිසා එනිසා අරහත් වෙලා තියෙන ඒ තරහ ලති ීත ැගිල් ෙහ්ුව කියල එෙ නැත්තන් උු බලහකාකන් කරා මොකද ඩ කියලා ඒකයි බණහන්ඩ කියලා බලෙන් බල කරා කියල බලෙන් ධර්මය කියලද උන්න කියල. ඉති ඒක නිසා එබඳ පිරිස් මැද්දේ බොහොම බුද්ධිමත් පිරිසක් වුණ ගැහුුණ බණහන පිරි බද්ධිමත්තු වනොත්තමයි ධර්ම කතික කියට ගැම්ුරු ධර්මය දේශනා කරන්න පුළුවන්ගෙන් මොකද බාණහන පිරිසට මම් මේ කියන දේ වැටහෙන් නෑ කියල හිතුුණු හැත්තට ගැඹුරු රා විත කරගන්න බැහැ. එතට කියාගනයා ගිය කියාගෙන ගත් අදරයට පත්තිනවා අපි. මොද තවරුටත් මේ ගැන කියලා තේරුමක් නෑ මේක වැටිහිෙනක් න හෙමනැත්තන් වැටහින්නේ ප්‍රතිචාරය හොඳනෑ කියලා දැනෙනකොට ඒ ධර්ම සංවිධය අසරගෙන. නමුත් ලොතුරවාරණය ඔබම දන්නවා පැෑගන දේශනක ලිෙනන ම්බාන කිය ල්ිවෙලත් පැහත්ක් විිරයන කම්ාන කියන දිල්ල ත හත් කාර නවත්තන්න සමල්ලා. ඒහම වෙන්නේ බුද්ධිමත් පිරිසක් ඔබ බුදුරජාන්ස ර්ම බුදුපියාහන්සි ධර්මය දේශනා කරද්දිී උන්හසගේ අහනුව භික්ෂුවක් භහගතුඋන්හස ඇැම්දිනවල වහන්සි ධර්මය දේශනා කරනවා ඇතැම්දිනවල ඔබහසි ධර්ම දශනා කරන හැ පිරිසක් ඔබහන්සි සර හිටිය. මහන ඇතැම්දිනවල මායිසරහහින පිරිස ්‍රද්්‍යාවන්ත බුද්ධුවන්ත ප්‍රඥාවත පිසක් කියල පේවා. මාලාට මාස්සරහහින්න පිස ්‍රදධ්‍යාවන්ත බුදධිවන්ත ප්‍රඥ්‍යාවත පරිසක් කියල පෙන. මාහිසරයින පිරිස ්‍රදධ්‍යාවන්ත ප්‍රඥ්‍යාවන්ත පිරිසක් කියල පෙනු නොත් භාගතුන් වහන්සේගේ සිත ධර්ම දේශනාවට නැමෙනවා. තමන් වාසිිස රහින්නේ බුද්ධිමත් පිරිසක් නොවේ ශ්‍රද්ධාවන්ත පරිසක් නොවේ කියලා වැටවුනොත් එදාට භාගතුන්හසේ ත ධර්ම දේශනාාවට නැවෙන්න මහන කියල්. එක මබ ධර්මය දේශන කර භික්ෂුවක් වසෙන්මං අදක් න සසාත්‍යයක් මේ ධර්මය බුදුපියන්හන්සකි මගේනේ ඒ අදදකි නෝ. එකඇන්නේ මේ බණහන පිරිසි ඉදිරීන්ද ගත්ත හම ඒයින්ද ගත්ත පිරිසි හේතු සපත් ඇති යානාවන්ත පිරිසක් ව නොත්. එදාට මට ධර්මය මැනවින් දේශනායවා ගැමුරු ධහම් සමාධයක් ඇති වෙනවා. යම්කින් ඒ පිරිස දුරුවල පිරිසක් ව නොත් එදාට සමාධයක් දුරුවලේෙනවා දේශනාන ධර්මයක් බොහම සර වෙන කියෙ ගැමරු ධර්මයක් දේශනාවවෙන්නන්නේ මතු පිටින් දේනාව නි ොතු න් අති ගැඹරට ධර්මේ නොයක්නො එක කාර මතු කරන්න හැකියාවක් ලැබුණ. ගැඹූරු ධර්මකාරණා පහසුවෙන් දේශනා කරන්න පුළුවන් ගුණා. ඔබ බුද්ධිමත් පිරික් නිසා ප්‍රඥාවන්ත පිරිසක්නි සනිසා සංසාරය එකට නිවන්දකිින්ට පාරමිතාපුරපු ප්‍රඥාවන්ත එතමිත්‍රෝටිකක් ඥාති එකටම පාරමිතා පිරිසක් තමයි මේ මුණ ගැහිලින්නේ ලෝතුරු අරණින්. ඒඇතෑ ම මේය අවුරදු. නක් විරද මේ බන කියමින් ඉන්නේ. සාසාවාඩ අදේ බදදු දේශනාවල සියවන දේශන වයි සිද්ධවෙන්න. ඉතින් එනිසා ඔන්න ඔය කෙටිකතාව මට කියන්න ඩම නවනෝක ඇතුළේ වටිනා කාරණා ගොඩක් තියෙනවා පිටි හිතල බලන්න මට මගේ ජීවිතයහපත් මිනි සුටික්මුණ ගැවුණන ය පස්පුරසේ ප්‍රඥාවත ුටික්මුණ ගැවන ම ගඩක්ම ප්‍රිය කරන්නේ ප්‍රඥාවන්තයන්ට මකද මෝඩි ඔත්තේ කතා කළ තේරුමන්නේ ඥාන්තයක් එක වචනයයක් කතා කලත් ඇති මොකද පැහැදිලි කරන්න පුළුවන් යමක්. අඥාණයට මෝඩයට යමක් පැදිලි කරන්න ගියම් මහ වහෙසක් ඇතිවෙන්නේ. නිසා ප්‍රඥාවන්ත පිරිසක් වුණ ගැහුුණ මේ ගත වෙච්ච කාලය ඇතුළේ. ඉතිං අද දවසේ මේ ලෝතුරුවරණයේ දම්දේශනා සල්සුරාධ දහම් දේශනා සීයක් සම්පූර්න් වෙන දවසේ මම ලෝතුරුවන්නට ප්‍රවිෂට චාකාරයත් එක්ක ඇකට මේ කිවේ මේ දහම් ව්‍යායම අපි ආරම්භ කලේ හුදෙක්ම මම ආරම්භ කළින්. බුදුරජාණන් වහන්සේ ධර්මය ආරක්ෂා කරන්න මට පුලුවන් හැටි යකව වෙනවා කියන ැන ද. මොකද මං විශ්වාස කර යම්යකින් මාලද යම් ඥානයක් මාලදයම් අවබෝධයක් ඇත්නම් ඒක මා එක්ක මිය ගියෝොත් ඒ මේ ලෝකෙට කරන අපරාධයක් ඒ මේ ලෝකෙට කරන මහා විපතක් එනිසා ඒ ධර්මය පරිසං කරන්න ඕන ආරක්ෂා කරන් ඕන කෙන සත්පුරු සවංක හිට විතරය මට තිබුණ එත නිදම්මන් තනියින් උත්සාහ ගත්තේ ඒ උත්සාහයට යහපත් වූ උතුූ සත්පුරුස කල්ලාාන මිත්‍රයෝ පෙලක් මුණගැවිුච්ච නිසාමේ කර්තාවය අද වෙනකොට ඉතාම මැනවින් සිද්ධ වෙන ක්‍රමවත් විදිමත් ක්‍රියාවල අපබවට පත් වුණා ලෝතුර වරණ ආරම්භනාට පස්සේ පිින්වත් පිරිස සියල්ම දෙදනගේ දාාකතත්්‍යයත් එක්කේ නිසා ද ක්‍රමාණු කූලොම මේ ධර්ම දේශන ආරක්ෂාව වවා පටිගත වෙනවා ඒවගේ බෙදාහැරෙනවා. ඒවගේ මේවා මාධ්‍යන්ගේ ගුවන් ඉදිලි නාලිකාවන්ගේ ප්‍රචාරන ෝ ව ගන්නතුලි රංගිරි ලක්කඩ තවත් ඉස්සරට තවත් ගුවන් ඉදිලි නාලික එකතු වෙනවා රූපාහන් නාලිකාතකතුවෙයි. ඉතිං මේ විදියට කත්හම උතු වූ සද්ධර්මය බිඳෙම්බිද පියවරෙන් පිියර මේ ලංකාව සිංහල බෞද්ධ ජනතාවට මේ උතු ලෝතුරුවන්න සහ ම්ඩපෙන් අපිට දායාද කරන්න පුළුවන්ගලා තියෙනවා අද වෙනකොට අපි දන්න සංකයක්ප්පුක කීදන බන්හවාද කියලා නමුත් විශල් පිස හන් පබවමු දන්න හෝ දෙන උුණගැහිලා කියලත් තියෙනවා. ඉතින් නම්ගම් වශයෙන් අපි දැනගෙන හිටියේ නැතුනත් සංසාරකට කවදාහරි පාර්මිතාපුරු පුතුන් වූ අනුෂ්‍යයෙක් වසි ඥාතිෙක් වසින් හිතෝතෙක් වසිං ඔබ ඉන්ඩ ඇති. ඒ ගුණේට අද ඇවිල්ල බනපදයක් අහනෝුවෙන් ඇති. එදා මට ඔබ උපකාරණන්න ඇති නි සම ඔබට නයගවනු ඇති. ඔබත් එඒආකාරෙන් ප්‍රතිඋපකාර කරනු ඇති සංසාරකට පාර්මිතාපුරපු උතුන් ගුණයයි මාතුල තබ තුළත් මේ දරලතයන්නේ ඉතිං ලෝතුරුුවර්ණ කියන්නේ ඒ උත්තරේතර පාර්මිතයි ප්‍රතිඵයක් ඉල්ලන් මහතය මූලාරම්භිද කිව්ව අහම්බෙන් වගේ මේ ආරම්භුණේ කියලා කිසිතයක් අහම්ඹුුණෑ මේ සම්බුදධ සාාසනී ඔබ මම මුණගැසුනි අහම්බේ කිඉන්නම් බුදුරාන්සි බුදුනෙත් අහම්බෙන් වෙන්ඩූන බුද්ධ සාාසනයේ බුද්ධස්ශ්‍රාවක අහම්බෙන් බිහි වෙන්න බුද්ධ ාසනය හම්බෙන් බිහි වෙන්න බුදුරජාණාන්ස හමල්ලෝකගේ පහල වෙන්න පියාන්හන්සගේ ශ්‍රාවකව වහම්බෙන් ලෝක පහල වෙන්නේ කෙනෙට අහම්බෙන් ධර්මය අවබෝධ වෙන්නේ චතුර ආර් සත්‍යය අවබෝධ කරගන්නඩ දස පාරමිතා පුරලතියෙන් වු සංසාර්ය අනන්ත කාලයක්. වසර අවමවාර්ස ප්‍රමාණි මංකිවා එක බන්ද එකසි හතලේ වැඩිකිරීම හතර වැඩිකිරීම තුන්දහස ලෝකෙ කිසිම කැල්කුලේටරයක් නෑ මහම්මේ කියන ගාන හදාගන්න. එකයි බින්ද එකේ හතලි වැඩිකිරීම හතර වැඩිකිරීම තුන්දහස මේ කිය ගාන සංක්‍යාත්මකව ගණනය කරලා ඉන්න මේ කහවල් ගානයයි කියල කියන්න පුලුවන් ගනිතක් නයෙක්නැ ලෝක. කවරහර ඉදිරිපත් වෙලා මූලික අප බ්‍රන්සියක් කියන්න පුලුවන් තේරෙන් ඇති කුුණරප කතාවක්. ඒ ඇරනට එකයිබෙන්ද එකසේ හතලේ වැඩිීම වැඩිරීම තුන්දහන තැකයි බන්ද එකේ හතලේ ගුණකිීම හර ගුණ කිරීම තුන්දහස කියන මේ සංක්‍යාව ගණනය කර කඩ යහැපිට. එච්චර වර්ස ප්‍රමාණයක්. එච්චර වර්ස ප්‍රමාණයයක් අපි හැමෝම පාර්මිතාපුරල්ල තියනව සංසාර නිවන්දකින්. නනිසා එච්චර කාලයක් පාර්මිතා පුරලා ඊට වඩා වැඩිකාලයක් වෙන්නත් පුළුවන් එකනිකාගේ පාර්මිට වෙනස්. අවෝශයෙන් මහකල්ප තුන් දහසකට වඩ වැඩකාලයක් පෙරුම් පුරල තිය නොන මේ ගෞතතුම් බුද්ධ හසනී ලොවතුරු ශාන්තිනායක අපගේ ගෞතතුම් බුදුපාන්හන්සක සද්ධර්ම හල නිවන්දකින්නනම්. එහනම් මේ සාදාහ මණ්ඩපය මේ කිවර නිෙළුම්බිල අහම්බෙන් සකස්වෙච්චකක් නෙවේ. මේ නිෙලුම් වෙලේ නිෙළුම්මල් පිපෙන්න්නේ හම්බෙෙන්නෙව. මේ නිෙළුම්ල් පිපෙන්ට. වසර කෝටි ානක පාර්මිතාවක් බලපෑවා. වසර කෝටි ගානත්තිස්සේ. ඒ නිලුම්මල්, මෝදයමින් තිබුණනයි නෙලුම් විලේ. උත්තරීතර සද්ධර්මය නැමති හිරු එලිය ඒ අරුණ කිරන වැටනකොට ඒ උතුම්ූ සද්ධර්මී, රශ්මිය පතිත වෙනකොට ප්‍රබෝධවෙන්න බලාගන බලාගෙන හිටියා. නිෙලුම්මල්. හස්ාන ලක්ෂ ගානක් සහල් ටනාගත යනකොට අවත් විශාල ප්‍රමාණයක් මේ නිෙලුම්වෙලේ නෙළුම්මල් විකසතවෙයි උත්තරේතර සද්ධර්මය අවබෝධ කරගන පාර්ශුද්දත්තයට පත්වෙමින් පාර්ශුද්ධත්වයට ලඟාවමින්. ඒ නිසා ලොතුරු වරණ කියන්නේ සාකල්ලෙන්ම සිංහල බෞද්ධ පිංවතුන්ගේ නිර්වාන ශාන්තයට රක් කල දෙන්න නැත්තන් සිංහලයන්ගේ සුද්ද ංහලෙක සිංහලයට නිවනා රක්ෂා කලදට ධර්මතාවෙන්ම සකස්වෙච්ච දහම් මණ්ඩකයක්. මේක මේ ආයතනයක් නෙවෙේ. මේකට මේ ොතුරුවන්න කියල නමදැම්මට මේ පන්සටස යරණ විහාරරි කියල නමදැම්මට ඉතින් නමත්තියන පැහඳුන්නන්න. එහෙ වුණට මේක ලාබ ලබ නායතනයක් හෙම නෙවී. මේක සමාගමක් නෙවෙයි. කොම්පැනියක් නෙවෙී මේක හිංසක පන්සලක් ශ්‍රී අයරණ විහාරය යහපත් ව සත්පුරුසෝ සත්පුරස බුද්ධිමත් ප්‍රාඥ්‍යාවන්ත මිනිසුන්ගේ පරිත්‍යයක් ශීලිත්වෙන් ඉදිවෙච්චු තුන් පන්සලක් ශ්‍රී අරණ විහාරය ලෝතුරුුවරණ කියන්නේ ඒ පන්සල ඉදිවෙන්ඩ බලපාපු ඒ දහම් මණ්ඩ පෙහෙමනැත්තං ඒ දහම් සංචිතය එෙමනැත්තං ඒ සංසාදය ඉතිං යහපත් වූ කල්්‍යයානමිත්‍රියෝ එකතු වෙලා මේ ලෝතුරු අරණ ආරම්භ කළා ඒ ලොවතුරු අරණයේ අවශ්‍යතාවක් හැටියට ශ්‍රී අරණ විහාරයේදී වුණා අදේ ලෝතුරු අරණ දහම්මන්ඩපේ සෙනුසුරාදා සිය වන ධර්ම දේශනාව පැවැත්වෙනවා ඒ ධර්ම දේශනාාව පැවැත්වෙන්නේ ලෝතුරු අරණයම පින්වත් පිරිස මේ බණහාපු පිින්වත් සත්පුරුස පරිත්‍යාගශීලී දානවන්ත පිරිසගේ කරුණාවෙන් ඉදිවෙච්ච ශ්‍රී අරණ විහාරයමීදගෙන පහසුව බොහොම සුවසේම මේ පස මෙතනත් බණහනවාඒවගේමඒ ප පිරිසගේම නොෙක් විහස හන්සේ ප්‍රතිඵලයක් වසින් ඉදිවෙච්ච නේ තාක්ෂණක සංවේදන ජාලය ඔස්සේ අන්තර්ජාල අවකාසයටත් මේ බණැහෙනවා විහිදෙනවා ඒවගේ නොයෙක් මාධ්‍ය ඔස්සේත් මේ ධර්මය ප්‍රචාරය වෙනවා මේ ධර්මය බිඳෙන් බිඳ රට යාප්තඉන්න පටන් ගන්නවා ඔන්න ඕකයි ලෝතුරු වරණ සම්බන්ධයෙන් මට කියන්න තියෙන විශේෂයෙන් කියන්න තියෙන කතාව ඊට අමතර මතක් කරන්න තියෙන වැදගත්ම කාරණාවත් තමයි ඒ තමයි අර දෑබරණී අම්ම ගැන කතාව මගේ මතාව ගැන කතාව. මං ඔබට කිව්වා දැම්මම් බන කියනවා පරයද්දාවලක් නැතුව සමහරයුතු මට මේ ොකහර ඔලය අමාරුව තිය ොති කෙ හෙ බන. කතාාවමන් ඉස්සය ලොට ව්වා මට භික්‍ෂුවක් වසයෙන් පැවිදිවෙච්ච දවසිදලා මරණානුසතිය වඩන්ඩ මගේ මෞතුමිය උපකාර කලා ඇය මරණය පිළිබඳ සදාාතනික සනිටහනක් සටහනක් මගේ හදෝතයතිය ලගියා කිසි දවසක මකණ්ඩ බැරි එනිසා ලෝතුරු ශාන්තිනනායක සම්මා සම්බුදුපියාණන් වහන්සේ භික්‍ෂූන් වසයෙන් අපිට නිතර වඩන්න කිව මරණනා නුසතිය මට පහසුවෙන් වඩන්ඩ ඇය පාර කප ලගියා ශවාස කරනවා පැවිදිෙන දරුවයටට දෙන්න ොුවන් ොකුම තෑැගයි අම දුන්න කියලා මන්න්නනා ුසතිය වැඩන්ඩ කියන සිහියමට ඇති කරලා ගියා. ඒ නිසා භික්‍ෂුවක් වසයෙන් ඒ මර්නාානුස්සතිය සහිකරමින් ජීවත්වෙන කොට ම මං කල්පනා කරා එදා මං ඒ අම්මට අප්‍රමාදෝ වනටික කිව්වා. අර මහ සයගාවට කියල්ලා අම්මගේ කකුල්්ක වැැඳලා අම්මගේ කකුල්්ඩ කල්ල වැඳලා මෙතෙක් මගේ සැරකටින් කියවපු වචනයක් ඇත්නම් එකට හිතරි දුනනම් සමාාවන්න කියන වචන කියයාගන්නඩ බැරි වුණාට ඒ පැත්තෙන්ම ප්‍රමාද වනාට අනි පැත්තෙන් ප්‍රමාද වුණී නෑ. ඒකිවේ අම්මට ධර්මය තෝල්ල දෙන කර්ත ේද මම ඉදිරියම්ි හිටියා. ඒ නිසා අම්මට නයවච් නැති පොතෙක්ම මෙහෙම ගත්ත හම ඇයට මම ධර්මය අවබෝධයනකම්ම සැරකරකර බන කිවවා ඇයට අවබෝධයනකම් වන කිව්වා ඇ නිතිිකිරදදිිත් ම වහත් කාරය ගට්ටෝල බන කිව. ඒයට ඇයට බනකිව්වා ඇයට ධර්මාබෝධය ලැබෙනකම්ම බණකිව්වා ඇයට අවසාන යහපත් වූ උතුම් ධර්මාබෝධයක් ලැබිලයි ඇය අවසානී මරණයට පත්තුනේ ඊට සාක්ෂියක් තියෙනවා මෙත නැති සුසිල් අන්න සාක්ෂි දරයි. අම්මා නැතිවෙන්ට දවස් තුනකට එත රිස්සෙල්ල ඒ මාතව තින දස් තුනකට තිරිස්සල්ල ෑ අපි ධර්ම සාකච්චා කරහිටේ වෙලාවරෑ දොහත් පැල්ලා ප්‍රැක්කටු විතර ඇති. මේ ලඟපාතම මම නැවතිල හිටිය අවසාන කාලේ පුසි අංකුලම කියනැත් තම් මේ මේ ළඟපාත බාලදක්ෂ මෝත කෙලවරරි ගෙදරැක. ඉතිං ඒ ගෙදර දැන් අපි ඉන්නව සුසිලුයි මයි අපේ අම්මයි. සුසිලුයි වර්තමාන සුසිලවන්සයි සුසිලායි තුන් දෙනම ඉන්න. ඔක්කොම සුසිල්ල වැැල්ලූ හම්. එතකොට දැන් එදාරෑ අපි තුන් දෙන කතාකර කර ඉන්නවා. එහෙම ඉන්න කොට සුසිල් නිතිකිරවා. නින්ද ගිය පනිදිකිර වැට න අදටත් තියෙන මංහිතන්න තම එදා අම්ම කිව ප්‍රශ්ය අදත් න නොදකොහද. අම්මා සුසිල් දිියහා වලාගෙන ඉදලකු මම් බන කියනවා අම්මහගෙන ඉන්නවා සුල් නිතිකිරෙනවා. අමා සුසිල් දිහා වලන් ඉඳලකිවා සුසිල් කතා ඔයාගහිත ප්‍රභාසනු මාධකිව්වා. වාගහිත පිරිසුතු කමාඩුයි හිට පිරිසතුමා ද නිසයිවාටහොම ින්දයන්න කියල කිවවා ඔන්න න්න ඔන්නන් හගන්න පුළුවන් අම්මා එබඳු අවබෝධයකින් අය අවසානි ජීවතුන් අතරින් යඩ ගිය ඒයනකොට ඇයට හොඳම අවබෝධයක් පැවතුුණා ඇය මේ දහමු ග්‍රන්ථ තුනක් ලියල තිබුණා කුඩා පොත් වනක ඇයට ලිච් දම්ම අවෝධී ලියල තිබුණ මට අපේ අම්මත් එක්කම තවත් අම්ම කෙනෙක් මතක් වුණා බදුල්ලේ මැනිිකේ ධර්මසිර අම්මව. උපාසකම්මා. බදුල්ලේ මැනිකේ ධර්මසිරි උපාසකම්ම බොහෝ දුරන්දලේන දහයිරවන්තු උපාසකම්මා. ආදර්ශ්‍යමත් උපාසකම්ම. එතුමවත් මට පත්ක් වුණේ අයිදන්නවාද එතුමියත් මන්දයක්ක් අපේ අම්ම වගේම පුංචි පොත්තුන පොත් දෙකතුනක ඒ විදිහට ධර්මීලිය ලතිී. ඉතින් සාසාරසා එයම්මටතඒ ධර්ම අවබෝදධය ලැබිලාට ොහොම සතුටක් ඇට වුණා මං එතුමිය තුළිෙනුත් එයම් මහෝ දකිනවා. ඉතින් ඒ නිසා ඇය ධර්මය අවබෝධ කරගන එය අවසාන ජීවිතුන් අතරීගේ කොහොමාරි ඇ අප ඇයට ඇයට ධර්මය කියලතින්නට මම අප්‍රමාදෝ කටයුතු කරපය ගෙනනම මදර සතුටු වෙනවා අප්‍රමාණුව සතුට වෙනවා කියන් දවශ්‍ය වනේට වැදගත් කාරණාව එනිසා ඔබ මේ කෘථවේදී වෙලා අද දවස ඒ අම්මා සාහතා අත්ථ වෙනුවෙන් වෙන් කරලා ලෝතුරවාර්ණ සීවන ධර්ම දේශනාව ඒ වෙනුවෙන් වෙන් කරලා ඊට පසුදා ඒ වෙනුවෙන් ධානියත් සූදානන් කරලා ඒ කටයුත්ත කරන එක ඉතාම ශ්‍රේෂ්ටයි මක් නිසාද ඔබ දන්න ඇති වුනාට මං මෙච්චර වීරෙන් බණ කියන්ට මට වීරය ඇති කළේ අම්මා ඇය මට මගේ හදෝත ඇතුළින්දගැෙන කියනවා. නුඹට අත් එච්චරයි. නුම්ඹගේ ඉස්සර හට එනටත් එච්චරමයි කියල. සාසාධසා නෑ මගේ ජීවිතත් කෙලවර වෙන්න පුළුවන්. ඔබේ ජීවිතෙත් කෙලවර වෙන්න පුළුවන්. එනිසා එදා ඒ අම්මා ගැන මම අප්‍රමාද කල්පනා කරන බණ කියල දුන්න හැබයි අම්ම එක්මට නැතිවේ කියෙහිතාගෙන නෙවෙේ. නමු ම සතුටු වෙනවා අප්‍රමානෝ සතුට වෙනවා අප්‍ර මාදෝම හා වැඩක් කරාකිල මේ ලෝක දරුවෙක් වසින්. ඒ නිසා එදා ඒ අම්මා ඇවිල්ලා මගේ බණහනකොට මන්දැනං හිටියේ නෑ තව මාසයයක් ඉඳී මාස දෙක් ඉ දැන හිටිය නෑ හැබැයි එකදත් දැනග හිටිය බුදුපාන් වහසේ දශනා කරවා උත්ත්‍රරීතර ධර්මය ධර්මය අබෝධ කරගන්න තුමිය ගියොත්නම් ඉනි අපායකටවත් වැටේ මොකද මානසිකත්වය අරෝ කිරීම ඇලිලා බැඳලමයි තිබුණේ මගේ සහෝදරයක්ත් මෙතන ඉන්නවා ඔහුසා මා කෙරහිඒ මන සැඇල්ල බැඳිල තිබුණා එ නිසා මට තේරුුණා මේ මානුසිකත්තිෙන් හිටියොත්්ටය අනිවාරෙන් සතරපායට යනු එනිසායට මම අප්‍රමාධව ධර්මය අවබෝධ කළදින්ට පුළුවන් හැම සිල්පයක්ම යොදා ගත්තා. ඉතින් කොහොමහරි අයට ධර්මය අවබෝධ වන අවසානිින් සෑහැන දුරකට ධර්මය අවබෝධල සතුටින් හිටියේ ගැන. ඉතිං ඊට පස්සේ අද වෙනතුරු නොෙක් අම්මලා ස්ත්‍රී පාර්ශවේ අම්මල කාන්තාව මයිශරහ ඇවිල්ල තියෙනවා. මංගේ හැම කෙනෙක් ොලින්ම අම්මව දකිනවා ඒ කාන්තාව තොලින් විතරන්නෙවෙ වැඩිහිටි අම්මල තාත්වල හැමෝම. ඉග ස්ත්‍රී පුරුස බේජකින් තොරෝ කවුරාවත් ඔවුන්ට නොකිව්ුවටමම දකිනවා සමහරට මේ මනුස්සයක්ක ජීවිතය අවසාන දවස දන්නේෑ මේ කියල. හද හ සම්බන්ධෙන් මං හිෙමනි කල්පනා කර මං කල්පන මුකට මටේ අමතක් කරන්න බැහැ කිසි කලෙක. එකතැයි මට අම්මතීපු තෑග භික්ෂුවක් වසයෙන් මං අප්‍රමාදුව පුළුවන් තරම් වීරි වඩන් හේතුව ඒකයි. කිසි කලක මට අමත කරන්න බැරි තෑගක්කඇයි දීලා ගිය කන්ටුව සටහනත්තියල ගියා. මරෙනවා කොවෙලාක හරි අද දවසෙන්න්න පුළුවන් අවසාන දවස දෝට භික්ෂුවක් වසේෙන් ම මේ කල්පනා කර හැම දසක අද දවසදන්න අවසාහන දවස එ එනිසා පුළුවන් තරම් පුළුවන් තරම් මේ ධර්මාබෝධීෙන් යුක්තෝ ආසය කරන්න ඕන මනසේ දාහේ නිවාගෙන පුළුවන්තහා කියලවන් කල්පනා කරන්න. එතකොට මා ඉස්සරහාට යමෙක්කා හම් මංකල්පනා කරනවා ඔහුට නොකිව්වට ඇයට නොකිව්වට කොහොමද කියන්නේ කියලා හදිසවත් එම මොනොත් එහෙම ඊට පසිකැ හාමුදුරෝීව නිසයි හෙමුණේ කියල මංකිව්වත් එෙම නිගංහරි අද අවසාන දවසෝපය කියලා ෙයික රි න කිය කියල හදිසි ඇත්ත මව සඳදවසුනු හන්ගේ මනිසගේ හාදුරු ෙම කිව දන්න හ මුණේ කියල. ඒනිසා කාටෝත් හෙම කියන්න වයි කිව්වත් තර වෙනුව ඒසා නොකිය යාම් බන කියනවා ඉති හෙම් බන කියලතමයි පෑගණන් කියන්න ගත්තේ ඇයියේ මංකල්පනා කර මිනිස්සු මට කියල යනකොට ආය හාමුදුරණ එන්නම් කියලා. මංකල්පනා කර ඒ කතාව සැබෑවෙෙන්න්න ම් කාරණ දෙකක් සපලවෙෙන්ඩ පයි මකක් ආයනකොට ඔබන් ඔබ එනකොටයි ම ඉන්නදත්වෝ. ඔබටත්වූන් ඒ දෙකම සිද්ුවේ නොවනන් එක ලොකු දෙයක් ඔබ යනකොට මම ඉන්නවනම් එති එම එම වෙන්ඩ පුළුවන් හැකියාව ගැන කවද අපට සසාතිකයක්ත්දන්න නහි නො සංගරන්තයන මහාසේනන මච්චුණා මහාසේනාව එක්කන මරණයයක්ත් එක් අපිට නෑ ිවිසුමක් අද මැරේ හිටමැරයි කියලා ඒනම් කවද අපිට සාතිකයක් දෙන්න හම හෙම දෙන්න නෑන එනිසා මං විශ්වාස කරනවා මේ අවසාන දවස කියලා. ඒ නිසා මායිශ්‍රහටන වනුසයගේ අවසාන දවස මේ එකකවෙෙන්න්න ඇටි කෙ හිතාගෙන වම් බර කියන. ඉතිං සමහර මිනිස්සු වැෙනබැෙන යනවා ඔවුගේ කාලෙගත්තා කියලා. කාලගත් මොකට දෙක්කල උන් දැගනියම් දවසක ඥානී පැදුණු. කාලෙගත්ය මාරයකින් නිදහස් කරන්න මාරයකෙන් මුදෝගන්න තිය නිසා අදටත්මගේ හදෝතය ඇතුළඳගෙන ඒය අම්ම බල කරනවා ඔබට බණ කියන්න කියලා. සාධ සාදු සාධ එනිසා මයි්‍ය හටයන හැම කෙනෙක්ම ඒවිහට දකිමින් මං හැකි තරම් බණ කියනවා. එහමතමයි ලොතුරවානු නිර්ාණය වුණේ එහෙමතමයි දේශනා සීයක්ගේ එහම තම ඇද දවසතු දවුණ.